संबंधी समाज कति का वसंगत කාලයක තමයි අපිට මේ එකවෙලා කතා බහ කරන්න වෙලා තියෙන්නේ. එතකොට විශ්වවිද්‍යාල පද්ධතියේ පහළ තියෙන වෙලාවක පාසල් පද්ධතියේ පහළ තියෙන වෙලාවක තමයි අපිට මේ සංවාදය ගන්න සිදු වෙලා තියෙන්නේ. අපි දන්නවා එකක් ඇවිල්ලා අධ්‍යාපනය විකිනීම නැත්නම් අධ්‍යාපනය මිල මිලක් නියම කිරීම ගැන කතාව ගත්තට පස්සේ සමාජයේ කාලාන්තරයක් මුළුල්ලේ ශිෂ්‍යාපාර විදිහට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපනයේ විකිනීමට විරුද්ධව ඉතාමත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඒ කියන්නේ මේ අධ්‍යාපන විකිනීමට විරුද්ධව සමාජයේ පෙළගස්වන ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර. එතකොට මේ සාකච්ඡාව ඇතුලේ මේ මොහොතේ අපිට හමු වෙලා තියෙන ගැටලුව ගත්තට පස්සේ රුහුණු විශ්වවිද්‍යාල කෘෂි පීඨේ උපාධි විකිනීම ගැන තමයි අද අපි මේ විද්වත් කතිකාවත ගන්න. එතකොට එකක් දන පහුගිය කාල සීමාවක් අතර පස්සේ රුහුණු විශ්වවිද්‍යාලය දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් එක්ක මේ මොහොතේ තේ ශිෂ්‍යයන්ට අදාළව නිදහස කියන දේ අහිමි වෙලා තියෙන වෙලාවක තමයි විශේෂයෙන්ම අපි මතක් කරගන්න කැමති මේ සංවාදය ගන්න. එතකොට අපත් සමග මේ සංවාදය හා සම්බන්ධ වෙලා ඉන්නවා මහාචාර්ය ශාමිලා කුමාර් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ වගේම උදාර සඳුරන් සහෝදරයා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් එතුම ලක්ෂිත පරණගමගේ සහෝදරයා සම්බන්ධ වෙලා ඉන්නවා කෘෂි විද්‍යාපීඨයේ රුහුණේ කෘෂි විද්‍යාපීඨයේ ආදි විද්‍යාර්ථක විදියට. එතකොට ඒ සියලුම දෙනා බොහොම ඉතාමත් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි මේ සජීවී විකාශය සමග සම්බන්ධලා ඉන්න සහෝදර සහෝදරියන්ට මතක් කරන්න කැමතියි මේක මේ සංවාදයේ ගත්තට පස්සේ මේ සමාජ කතිකාවත ගත්තට පස්සේ මේ මේ කාරණාව ගැන බොහොම ප්‍රශ්න ඇති ඒ වගේම සංවාදාත්මක ප්‍රශ්න මේ මාතෘකාව ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා මේ වැඩසටහනත් එක්ක දිගටම සම්බන්ධ වෙලා හිඳී කියලා. එතකොට මේ වැඩසටහන ගත්තට පස්සේ මේ වැඩසටහන ආකෘතිය ඇවිල්ලා වට තුනකින් තමයි යන්නේ. එතකොට පළවෙනි වටය. එතකොට පළවෙනි වටය තමයි අපිත් එක්ක සම්බන්ධලා ඉන්න සම්ප්‍රදායකින් තිදෙනාට අවස්ථාව ලැබෙනවා තමුන්ගේ මූලික පැහැදිලි කිරීම විනාඩි 10ක් ඇතුළත පළවෙනි වටේ පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ දෙවන වටේ ගත්තට පස්සේ අපිත් එක්ක මේ මොහොතේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු Facebook එකේ කමෙන්ට් එකක් විදිහට live එකේ කමෙන්ට් එකක් විදිහට එකව කරන්න පුළුවන් සහ message එකක් දාන්නත් පුළුවන්. ඒ ගැටලු ගැන ඒ කියන්නේ පොදුවේ මේ ප්‍රේක්ෂක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සහෝදර සහෝදරියන් ගැටලු වලට මේ සම්පත්දායක තිදනාගෙන් පැහැදිලි කිරීමක් කරගන්නත් පුළුවන්. ඒ වගේම අවසාන වටේ නැත්නම් තෙවන වටේදී මේ අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්න සම්පත්දායකින් තිදනාගේ අවසන් පැහැදිලි කිරීම. එතකොට ඒකට අදාළව විනාඩි 5ක කාලයක් මේ සමානව තිදනාටම හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අද මෙම විද්වත් කතිකාවත අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි ඉස්ලාම යමුෙමු අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාමිලා කුමාර් මහත්මයා. එතකොට පළවෙනි වටය එතුමීට තමයි ලැබෙන්නේ. අපි මේ අවස්ථාව එතුමීට සලසා දෙනවා. අපි ආරම්භ කරමු මේ සංවාදය මොකක්ද මේ අධ්‍යාපන අයිතියට වැටපදින රුහුණු කෘෂි පීඨයේ උපාධි විකිනිල්ල ගැන අපිත් එක්ක සම්බන්ධලා ඉන්න සහෝදර සහෝදරියන්ට මූලික අදහස් දෙකීම යටතේ මහාචාර්ය ශාමිලා කුමාර් මැඩම්. Thank you Hirosh. මම කියන එක ඇහෙනවද? ඇහෙනවා. Okay, thank you. Thank you invite කරාට. මම මේක ගැන කතා කරන්නේ ටිකක් generally රුහුණ සම්බන්ධ විශේෂයෙන්ම නෙවෙයි. දැන් මට තේරෙන විදිහට රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඕනර්ස් ඩිග්‍රී එකක් එකකට මුදල් අය කරන ක්‍රමයක් ඇති කරලා තියෙනවා. දැන් ඒක සම්බන්ධව තමයි මේ අද ඩිස්කෂන් එක තියෙන්නේ. මේ මුදල් අය කිරීම මේ ඩිග්‍රීස් වලට මුදල් අය කරන එක ඒකට මගක් හදන එක නැත්නම් ඒක ඇති කරන එක මෙතනින් ඉවර වෙන්නේ නැහැ.
ඒකට ඉතා ශීඝ්‍රයෙන් ඒක රෙප්ලිකේට් වෙන්න ඒ කියන්නේ සෑම යුනිවර්සිටි එකකම විවිධ පීඨවලම ඒ විදිහටම අලුත් අලුත් ඩිග්‍රීස් වලට එහෙම කරන්න ඉඩ හැදෙන ඒකෙන් ඉඩ හැදෙන්න පුළුවන් හැදෙන්න පුළුවන් විතරක් නෙමෙයි ඒක ඒක කිරීමට මම හිතන්නේ ලොකු බලාපොරොත්තුවක් තියනවා යම් පාර්ශවක යන්ත විශ්වවිද්‍යාල තුල සහ විශ්වවිද්‍යාල පිට මේකට මුල නිදහස් අධ්‍යාපනය කියන්නේ මුදල් රජයෙන් මුදල් වැය කරන අධ්‍යාපනයට පෞද්ගලික මුදල් එකතු කිරීමේ මගක් හොයාගන්න දැන් අවුරුදු ගාන පොලිසි ඩොකියුමන්ට්ස් වල සයිටම් එක සම්බන්ධව KNDU බිල් එක සම්බන්ධව ඒ වගේ විවිධ මෙතඩ්ස් වලින් ඒක කරන්න දැන් අවුරුදු ගානකට ට්‍රයි කරලා තියෙනවා මේක උදාහරණයක් දැන් නිදහස් මොකද ෆ්‍රී හෙල්ත් කියන කන්සෙප්ට් එකටත් වගේම අපේ ෆ්‍රී එඩියුකේෂන් කියන එකත් අපේ මනසින් ග්‍රැජුවලි අයින් වේගන යන තැනකට එන්න පුළුවන් හැබැයි මේක ඉතාම නිදහස් අධ්‍යාපනය කියන එක ඉතාමත්ම වැදගත් ඒකට ඇයි ඒක වැදගත් මට හැඟෙන විදිහට දැන් අපි මේ රටක් හැටියට මේ ඉන්න තැන මං හිතන්නේ ගොඩක් අය ප්‍රශ්න කරනවා අපි දැන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නැත්ද කියන එක ඒත් මට හිතෙනවා අධ්‍යාපනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඕනම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රොජෙක්ට් එකක මුල් තැන ගන්නවා ඒ කියන්නේ මට තේරෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තියෙන්න බෑ අධ්‍යාපනය නැතුව අධ්‍යාපනය කියන එක තියෙන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදය නැතුව එකකින් අනිත් එක බිහි වෙනවා එකකින් අනිත් එක පෝෂණය වෙනවා මේ දෙකම එකතු වුණාම තමයි මේ සම්පූර්ණ වෙන්නේ මෙතන මම අධ්‍යාපනය කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන එක මම මුදල් අය කරන අධ්‍යාපනයක් විතරක් නෙමෙයි මම ඒකෙන් කියන්නේ ෆ්‍රී එඩියුකේෂන් කියන එක ඒක මුදල් අය කිරීම එකක් නෙමෙයි ඊට වඩා පුළුල් අර්ථයකින් තමයි මම ඒකට ඒක ගැන හිතන්නේ අධ්‍යාපනය නිදහස් නැත්නම් ඒක මේ ඒකෙන් ඇති වෙන්නේ පීඩාකාරී ව්‍යාපාරයක් අධ්‍යාපනය නිදහස් නොවන අවස්ථාවක ඇත්තට අපි අධ්‍යාපනය කියලා දකින දේ ඇත්තට අධ්‍යාපනය නෙවෙයි හැබැයි ඒ අර ඒකෙන් මොකද නිකන් අධ්‍යාපන කියන වචනෙන් අර්ථ වෙන්නේ වෙන දෙයක් හැබැයි මෙහෙම මේ වෙන එකක් අර තියෙන අධ්‍යාපන කියන ඔය ගැඹුරු දෙයින් අර ඇතුළ පොඩ පොඩ අයින් කරලා අධ්‍යාපනය කියන එකේ දැන් තියෙන අර්ථය ගොඩක් වෙනස් වෙලා තියෙනවා සමහර අයට අධ්‍යාපනය කිව්වහම ඒකෙන් තේරෙන්නේ රැකියා පුහුණුවක් සමහර අයට ඒක නිකන් අර ඩිසිප්ලින් කරන තැනක් මිලිටරි එඩියුකේෂන් එක වගේ මිලිටරි ට්‍රේනින් එක වගේ තවත් අයට ඒක නිකන් අපේ හැකියා විලදී ගන්න පුළුවන් කඩයක් වගේ ඒ කියන්නේ අපිට යම් කිසි විදිහකට අපේ හැඩරුව වෙනස් කරන්න අවශ්‍ය නම් මුදල් අරගෙන අර ගවුමක් ගන්නවා වගේ නැත්නම් ෂර්ට් එකක් ගන්නවා වගේ ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් දෙයක් වෙලා තියෙනවා තවත් අයත් ඒ කියන්නේ රටේ සමහර ලීඩර්ස්ලා නැත්නම් ව්‍යාපාරිකයන් නැත්නම් වර්ල්ඩ් බැංක් එකේ ඒක එහෙම ගත්තොත් අධ්‍යාපනය කියන්නේ සාමාන්‍යයෙන් අර ගෝලීය ආර්ථිකයට අවශ්‍ය කොටස් කපන යාන්ත්‍රයක් කියලත්
හිතන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම කරන්නේ අර අපිට අර ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම වැදගත් අංගයක් අරගෙන ඒක පරිවර්තනය කරලා තිනවා අවුරුදු ගාණක් තිස්සේ අර බලය තියෙන මුදල් තියෙන අපේ රටේ ඉන්න එක කණ්ඩායමක වර ප්‍රිවිලේජ් එකක්. ඒ කියන්නේ වර ප්‍රසාදයක්. වර ප්‍රසාද තියෙන කට්ටියගේ වර ප්‍රසාදයක්. එයාලට පුළුවන් ඒක පාවිච්චි කරලා තමන්ට වුවමනා වෙන අවශ්‍යතා සපුරලා තමන්ගේ ආශාවන් වලට මේ ඉටු කරගෙන අධ්‍යාපනය ඒ විදියට පාවිච්චි කරන්න. හැබැයි ඒ ඔක්කොගෙම වෙන්නේ අපේ මේ අධ්‍යාපනය නියම අධ්‍යාපනය කියන එකේ නියම අර්ථය නැති කරලා ඒකේ තියෙන මූල් තාම වැදගත් කොටස නැති කරන එකයි. ඒක හින්දා මේ මට මේ මේ වෙන මේ මුදල් අය කරන එක මෙතන මේ ලොකු ප්‍රශ්නයක්. අපේ රටේ තියෙන ඉතාම වැදගත් ලොකු ප්‍රශ්නයක සම්බන්ධයි මේ අධ්‍යාපනයට වෙන දේ. හැබැයි ඔය මුදල් අය කරන මට වෙලාව කොහොමද ඉරෝෂ් වෙලාව කොහොමද මට කියනවා දැන් මිනිත්තු දෙකක් විතර තියෙනකොට. ඔව් හරි මිස් කතා කරා. දැන් මට අධ්‍යාපනය කියන එක මෙහෙම මේ කොටසින් කොටස අඩු කරලා අඩු කරලා දැන් තියෙන මේ අධ්‍යාපනය කියන එක ගැන හිතුවොත් ඒකත් ඒකත් හින්දා තමයි අපිට මේ ළඟදී අර ඔන්ලයින් අධ්‍යාපනය මෙච්චර හොඳ දෙයක් කියලා හිතුවේ. හැබැයි අපි ඔක්කොමලා දන්නවා ඔන්ලයින් අධ්‍යාපනය කිව්වම අපේ රටේ සෑහෙන ප්‍රතිශතයකට ඒකට ඇක්සස් නැහැ. ඒත් අපි ඒක ලොකු දෙයක් කියලා හිතුවා. ඒ කියන්නේ අපි අර ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්මයක් වෙන අපි හැමෝටම එක විදිහට සලකන්න ඕනේ කියන එක එතන නැති වෙලා තියෙනවා. ඒ වගේම KNDU බිල් එක ගත්තොත් ඒකේ අර මිලිටරිකරණයට අපි කැමති කියන එකෙන් තේරෙන්නේ අපි අර අධ්‍යාපනයට මිලිටරිකරණය කියන එක අධ්‍යාපනයට එරෙහි දෙයක්. ඒත් ඒකටත් අපි කැමති කියලා කියලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා KDU ආයතනය තියෙන මුදල් ගත්තොත් සමහර මේ සෝසස් වලට අනුව ඒ KDU එකට ලබා තියෙන මුදල් අපේ හරි රාජ්‍ය යුනිවර්සිටිස් වල සියල්ලම ගත්තොත් ඒකට තියෙන මුදල් වලට වඩා KDU එකට ලබා දීලා තියෙනවා. ඒක ලබා දීලා තියෙන්නේ ණය හරහා. ඒකින් ද ඒවා අපිට එච්චර පේන්නේ නැහැ. අන්න ඒවා ඒක වුණත් අපි අපි ඒක කරන්න තරම් අපිට අර ප්‍රජාතන්ත්‍රවාදයක තියෙන අයිතිය දැනගන්න අපේ රජය කොහොමද වැඩ කරන්නේ ඒ අයිතියක් නැති වෙලා තියෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ මේ මුදල් වලට ඩිග්‍රී එකක් දෙන එකක් ඒක ඕකේ කියලා හිතන මානසිකත්වයක් ඇති වෙන්නේ අන්න ඒ තැනකින්ම තමයි. මට තව එකක් කියන්න ඕන. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි අධ්‍යාපනය ගැනයි කියනකොට අපිට එතන තව කතා කරන්න ඕනේ. දැන් අපේ යුනිවර්සිටිස් වල රැගින් තියෙනවා. ඒ වගේම කාන්තාවන් රෙප්‍රසෙන්ට් වෙනවා මදි. දැන් මෙතනම බැලුවොත් මම විතරයි කාන්තාවක් හැටියට ඉන්නේ. යුනිවර්සිටි දීන්ස්ලා VCs ලා බලනකොට ගොඩක් දුරට කාන්තාවෝ තේන්න නෑ. ඒ වගේම මේ අපි මේ මයිනොරිටි ඒ කියන්නේ සිංහල නොවන නැත්නම් නෝත් වෙලයි ඊස්ට් වෙලයි දෙමළ නොවන කට්ටියට තියෙන ඉඩ මම විශේෂයෙන්ම කියනවනේ සිංහල මම මේ නොවන කට්ටියට තියෙන ඉඩ නිකන් ඒගොල්ලෝ සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ස් ලා වගේ එහෙම ප්‍රශ්න තියෙනවා අපේ යුනිවර්සිටිස් වල. හැබැයි
ඒවට අපි ඒව ගැනත් කතා කරන්න ඕන මොකද ඒවටත් නිදහස් අධ්‍යාපනයේ ඉඩක් නැහැ ඒ අපිට නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියන්නේ අන්න ඒවත් ඒකේ කොටසක් හැබැයි අපි දැනගන්න ඕනේ ඒවත් වෙන්නේ අපේ රටේ ඒ වගේ වෙන පැතිවලත් ඒ වගේම වෙන උදාහරණයක් ඇටියට මේ නෑත කාලේ මුස්ලිම් ප්‍රජාවට තිබ්බ ඇටැක්ස් කාන්තාවන්ට ගෙවල් වල ගම් වල වැඩ කරන තැන්වල තියෙන ඇටැක්ස් ඒව ඔක්කොම මේ නිදහස් අධ්‍යාපනය කියන එකේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට සම්බන්ධයි ඉතින් මට මේ තේ මට ඉවර මේකෙන් ඉවර කරන්න මේ කන්ක්ලූඩ් කරන්න කැමති මේ රුහුණ විශ්වවිද්‍යාලයේ මේ මුදල් අය කරන එක නිකන් එකක් හැටියට බලන්න බෑ ඒකත් එක්ක මේ විවිධ මේ අධ්‍යාපනයට වෙන ඇටැක්ස් ගොඩක් තියෙනවා ඒ ඇටැක්ස් ගොඩ අපිට අධ්‍යාපනයට කරන ඇටැක් එකක් විතර නෙමෙයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එකටම කරන ඇටැක් එකක් ඒ ප්‍රජාතන්ත්‍ර රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම්ස් වලට ඇටැක් කරනකොට අධ්‍යාපනයට ඇටැක් වෙනවා අධ්‍යාපනය මේවා කරනකොට අර වටත් ඇටැක් එකක් වෙනවා ඒ ඒක හින්දා මම මේක ඉතාම වැදගත් සහ प्रमुख अधस्तकीमट यमुवेन्ने लक्षित पर्णगमगे सहोदरया कृषि पीठ आदि विद्यार्थक सहोद मूलिक पेहदेली दहायस्ता आरंभ कर भूमि स्तुति आराधना क्रीम संबंध सह विशेष स्तुति अंतर विश्वविद्यालय बल मंडलेट मे संबंध सागच्छाव खरलियट अरगणीय संबंध मूलि मेकेन मे मे පාඨමාලාව කොහොමද මේ මේ විකුණන තත්ත්වයට ආවේ කියන එක සහ මේකේ මේ මූලික කරුණු ටික මම මුලින්ම මේ කට්ටිය දැනුවත් කරන්නම් මේක ගත්තොත් කෘෂි ව්‍යාපාර කළමනාකරණය කියලා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මගින් පිරිනමනු ලබන උපාධි තුනෙන් එකක් ඊට අමතරව කෘෂි සම්පත් කළමනාකරණය සහ හරිත තාක්ෂණ කියන පාඨමාලා දෙකක් ඊට අමතරව පවතිනවා तोर मेक मे मे अग्री बिजनेस मेनेजमेंट कोर्स क्रेड पहालवाक्तियन इलांगट मास देखक इंडस्ट्रियल ट्रेनिंग कक्तियन इलांगट मास हायक रिसर्च प्रोग्राम में कक्तियन आसन्न वशी शिष्यान पनहक पामन एक बैच एकक इगन गन्न पाठमालावा एतकोट मेक गत्तोत्ते हिम दैनट मंगितान्नी खंडायम हायकट पहकट आसन संख्यावक මේකෙන් අවුට් වෙලා තියෙනවා උපාධාරින් වෙලා තියෙනවා එතකොට ගත්තොත් පළවෙනි කණ්ඩායම් හතරේ මේක ඇත්තටම බලාපොරොත්තු වෙන ශිෂ්‍යෝ 50ක් එක කණ්ඩායමකට ලබා ගන්න නමුත් පළවෙනි කණ්ඩායම කියන්නේ 2011 2012 කණ්ඩායම කියන්නේ 35 කණ්ඩායම ඒකට තමයි ඇත්තට මමත් ඇතුල් වෙන්නේ එතකොට ඒකේ 50කට ඉඩ ප්‍රස්තා තිබ්බත් 46 දෙනෙක් තමයි ඇත්තටම අධ්‍යාපනය ලබන්නේ ඊළඟට 36 කණ්ඩායම ගත්තත් 43කුත් 37 කණ්ඩායමෙත් 45යි 38 කණ්ඩායමෙත් 39ක් ආදී වශයෙන් ශිෂ්‍යෝ අධ්‍යාපනය ලැබුවා. නමුත් මේ හැම කණ්ඩායමේම ශිෂ්‍ය 50 දෙනෙක්ට අවස්ථාව තිබ්බා. නමුත් ඒක සම්පූර්ණ කරගන්න බැරුණා විවිධ හේතු මත. එතකොට මේ ප්‍රශ්නගත සිද්ධිය වෙලා තියෙන්නේ දැන් අලුත් යෝජනාවක් දීලා තියෙනවා පිට පරිපාලනය මගින් මේ අභ්‍යන්තර ශිෂ්‍යෝ විදිහට ශිෂ්‍යෝ 5 දෙනෙක් පුද්ගලික රජයේ සහ විදේශ රටවල් වලින් මේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් කරගන්න. එතකොට ඒ ඇතුල් කරගැනීමේ ක්‍රයිටීරියා විදිහට දාලා තිනවා ක්‍රයිටීරියා විශාල ප්‍රමාණයක්. අපි ඒ ගැන කතා කරන්න මේ මම දෙවෙනි මට්ටමේදී සම්බන්ධව කතා කරන්න. එතකොට කෝස් ෆී එක වශයෙන් දාලා තිනවා 1,02,000 අවුරුද්දකට
එතකොට සම්පූර්ණ වටිනාකම ලක්ෂ 8යි විදේශ ශිෂ්‍යයන්ට ඩොලර් 2000ක් වසරකට එතකොට ඩොලර් 8000ක් සම්පූර්ණ වශයෙන් ඊට අමතරව ලයිබ්‍රරි ෆී IT ෆැසිලිටි වෙල්ෆෙයා ෆ්‍රී ෆී එක එතකොට මේ වගේ රෙජිස්ට්‍රේෂන් ෆී ඒ වගේ දේවල් යුනිවර්සිටි එකේ රේට්ස් අනුව ගෙවන්න මේ තීරණය කළා තියෙනවා එතකොට මේක ඇත්තටම ශිෂ්‍යෝ විදිහට අපිට දැනගන්න හම්බුනේ පළවෙනියෙන්ම පත්තරයක ගියපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට මම හිතන්නේ ලුහුණු දැන්නීමක් වගේ එකක් පළ කරලා තිබ්බ පත්තරයක ඒකෙන් තමයි අපිට ඇත්තටම දැනගන්න හම්බුනේ මේම දෙයක් සිද්ධ වෙනවා කියන එක. එතකොට ඒ සම්බන්ධව ශිෂ්‍යෝ ඊළඟට ආචාර්යවරු ඊළඟට ආදි ශිෂ්‍යෝ මේ සියලුම දෙනා මේ පිළිබඳ අවධානය යොමු කරා මොකද විවිධ අවස්ථාවල මේක අපි කියන ෆැකල්ටි බෝඩ් එකේ කතා කරලා තිබ්බ කියන එක කිව්වත් නමුත් සමහර අවස්ථාවල් ශිෂ්‍යන්ට පැහැදිලි නෑ මේක ඇත්තටම මේ සම්බන්ධ සාකච්ඡාවට ලක් වුණාද නැද්ද කියන එක සම්බන්ධව ගැටලුවකුත් තියෙනවා කොහොම නමුත් හුඟක් දෙනෙක් මේක දැනගෙන තින්න අන්තිමට පත්තරයක ආටිකල් එකක් විදිහට මේක එලියට ආවට පස්සේ එතකොට ආදි ශිෂ්‍යෝ වශයෙන් ප්‍රධාන වශයෙන් අපි මේකට විරුද්ධ වෙන කරුණු කීපයක් තියෙනවා එකක් තමයි මම හිතන්නේ ප්‍රොෆෙසර්ත් මේ සම්බන්ධව කතා කරා මම තව දෙයක් ඒකට එකතු කරන්නම් මේ විකිනීම කියන එක ඇතුලේ අපි ඇත්තටම මේ ශිෂ්‍යන්ට සීමා කරනවා එක්තරා විදියකට අපි උදාහරණයකට හිතුවොත් එහෙම කෙනෙක් කිව්වොත් අපි කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ පිරිමියන්ට විතරයි අධ්‍යාපනය ලබා දෙන්නේ කියලා අතීතේ එහෙම සම්මතයක් තිබ්බා එතකොට කාලයක් තිබ්බා මේ කුලවලයිට විතරයි අධ්‍යාපනය ලබා දෙන්නේ මේ කුලවලයිට ලබා දෙන්නේ නැහැ කියන්නේ ඒ වගේම ඒ කැටගරි එකටම වැටෙන එකක් තමයි මේ මුදල් තීන අයට ලබා දෙනවා මුදල් නැති අයට ලබා දෙන්නේ නැහැ කියන කැටගරි. ඒ කියන්නේ මේකෙන් සිද්ධ වෙන්නේ අපි හිතනවා ශිෂ්‍යයෙක් පුද්ගලයෙක්ගේ අධ්‍යාපනය කියන එක එයාගේ අයිතියක් විය යුතුයි. මොකද කලින් පරම්පරාවේ දැනුම එයා ලබා ගත යුතුයි. තමන්ගේ පරම්පරාවට අදාළ දියුණුවක් දකින්නවා. සහ ඒ දැනුම ප්‍රශ්න කරන්න යාට හැකියාවක් ලැබෙන්නේ කලින් පරම්පරාවේ දැනුම ලබා ගත්තොත් විතරයි. එහෙම ලබා ගන්න නැතුව මෙයාට මේ තමන්ගේ පුද්ගල සංවර්ධනයක් ලබා කර ළඟා කරගන්න සමහරලාට අමාරුයි. සමහරලාට මේ අපි සමාජයක් විදිහට අපි සංවර්ධනය ළඟා කරගන්නත් අමාරුයි. එතකොට මේක මේ අධ්‍යාපනය කියලා අපි ලඝු කරන්න ඕනේ නැහැ. මේ විධිමත් අධ්‍යාපනය කියන එකට ඒක විධිමත් නොවිධිමත් ඕනම විදිහකට අපි අධ්‍යාපනය කියන එක ගත්තොත් ඒ අධ්‍යාපනය හරියට නොලැබුණොත් පුද්ගලයෙක් සහ සමාජයක් මේ ඉස්සරහට යනවා කියන එක පොඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙනවා. එතකොට මේ අපි දකින්නේ ඊළඟට ඇයි මේ විකුණන්න පෙළඹෙන්නේ මේ විදිහට. එකක් තමයි දැන් ඔය අපි කලින් කතා කරපු සයිටම් ඊළඟට කොතලාවල පනත අතීතේ ඉඳලා ආවොත් එහෙම දවල පත්‍රිකාව මේ ආදී වශයෙන් ආපු මේ හැම දෙයක්ම ආවේ මේ රජයේ තියෙන එක ප්‍රතිපත්තියක් ඉන්න ආණ්ඩුවල තියෙන එක ප්‍රතිපත්තියක් ඉන්න ඒ ප්‍රතිපත්තිය තමයි මේ අධ්‍යාපනය කොහොම හරි ව්‍යාපාරිකයන්ගේ අතර පත් කළ යුතුයි කියන එක මේක ලාභ ලබන එකක් මිසක්ක මේ ආදායම නැති වෙලා යන එකක් නොවිය යුතුයි කියන එක මොකද අපේ පාලකයන්ට තාම බැරි වෙලා තිනවා මේක මේ දිගු කාලීන ඉන්වෙස්ට්මන්ට් එකක් එහෙම නැත්නම් ආයෝජනයක් කියන එක දකින්න ඒ தත්ත්වය දකින්න තාම බැරි වෙලා තියෙනවා ඒක නිසා මේක දකින්නේ අපි මේක මේ අමතර පිරිවැයක් විදිහට අමතර වියදමක් විදිහට තමයි මේ තාම අධ්‍යාපනය දකින්නේ. එතකොට මේ අමතර වියදම මේ පාලකයන්ට අවශ්‍ය වෙලා තිනවා කොහොම හරි ආපහු මේ මිනිස්සුන්ගේ පිටටම දාන්න. ඉතින් ඒ දැමීමේ එක දිගුවක් තමයි අපි දකින්නේ කෘෂි පීඨයේ අධ්‍යාපනය විකිණීම කියන එක. මේක මම හිතන්නේ නැහැ මේක මේ කොතලාවල පනත සහ මේක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. මොකද මේ කොතලාවල පනතෙන් සිද්ධ කරන්නේ අධ්‍යාපන මිලිටරිකරණය කළා තමන්ට ඕන විදිහේ මිනිස්සු ටිකක් හදාගන්න තමන්ට ඕන විදිහට හිතන නිකන් කම්කරුවෝ ටිකක් බිහි කරගන්න අලුත් සිතීමක් නැති අන්නට අවනත වෙන එහෙම පිරිසක් බිහි කරගන්න සහ ඒකේ අනිවාර්යයෙන්ම තියෙන අංගයක් තමයි අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීම. ඒතරයි පෞද්ගලීකරණය කිරීම ඇතුලේ තමන්ට ඕන අයට උපාධි ලබා දීලා මේ තනතුරු වලට පත් කරගන්න මේ ආදී වශයෙන් මේ විවිධ අරමුණු ඒක ඇතුලේ තියෙනවා. ඒතර ඒකෙම දිගුවක් තමයි මේ කෘෂි පීඨයේ මේ අධ්‍යාපන විකිණීම කියන්නේ. මේක අපි පහකින් තමයි පටන් ගන්න. ඒක තමයි නතුව මුළු විශ්වවිද්‍යාල පද්ධතියම එකපාර පෞද්ගලීකරණය කරන්න අමාරු. ඒකට ලැබෙන මේ ජනතාවගේ මේ විරෝධය වැඩි. එතකොට පහක් කියන එක අපිට සමහරවිට ඇඟට දැනෙන්නේ නැහැ. පහක් වුණහම මොකද කියන තර්කය තමයි අපේ මං හිතන්නේ ගොඩ දෙනෙක් අහන්නේ. එතකොට එතනින් තමයි ඇත්තටම පටන් ගන්න. එතනින් පටන් අරගෙන මොකද දැන් සමහරලාට අපේ විශ්වවිද්‍යාලවල
මේකට පක්ෂව කතා කරන මේ ඉදිකිනීමට පක්ෂව කතා කරන අය අහන දෙයක් තමයි උදාහරණ විදිහට ගන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විකිනීම සිද්ධ වෙනවා ඊළඟට සබරගමු විශ්වවිද්‍යාලයේ විකිනීම සිද්ධ වෙනවා ඊළඟට වයඹ විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙනවා ඔය ආදී වශයෙන් විවිධ විශ්වවිද්‍යාලවල නම් නම් සඳහන් කරමින් කියනවා මේ විශ්වවිද්‍යාලවල විකිනීම සිද්ධ වෙනවා එතකොට අපි විකුණුවා මොකද කියන එක තමයි ඇත්තටම මේ තර්කයක් විදිහට ඉදිරිපත් කරන්නේ එතකොට මේ විකුණන්න සිද්ධ වෙලා තින්නේ දිනෙන් දින අධ්‍යාපනයේට වෙන මුදල් ටික කප්පාදු කරනවා මේක අමතර වියදමක් විදිහට දකිනවා එතකොට ඒ කප්පාදු කරන මුදල අපි මේ ලබා ගන්න උත්සාහ කරනවා වෙනුවට අපි උත්සාහ කරනවා ඒ බර අපි මේ විශ්වවිද්‍යාලයට එන ළමයි මත එහෙම නැත්නම් ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා මත පටවන්න උත්සාහ කරමු ඒ වගේම දැන් මේ මේකට එන තව ප්‍රධාන තර්කයක් තමයි මේක මේ නිදහස් අධ්‍යාපනය කියන එකක් අපේ රට තුන නැහැ මොකද ඒකට අපේ අපේ ජනතාව බදු වලින් ගෙවලා තිනවා එතකොට කවුරු හරි කෙනෙක් ගෙවලා තිනවා නම් ඒක මේ නිදහස් අධ්‍යාපනය කියලා අපිට සලකන්න බෑ කියන එක ඉතින් ඒ ඒ ආකාරයේ බොහොම ලාමක තර්කත් මේවට ඉදිරිපත් වෙනවා ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ අධ්‍යාපනයට මේ මිලක් නියම කරන්න ප්‍රධාන වශයෙන් එහෙම මිලක් නියම කරන්න අපි එහෙනම් අපිට අයිති දෙයක් විකුණන්න ඕන අපිට විකුණන්න පුළුවන් අපිට අයිති දෙයක් නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේ අධ්‍යාපනයේ අයිතිද කාටවත් කියන එක මේක මුළු සමස්ත සමාජයටම අයිති අපි හැමෝටම අයිති එතකොට මේ අපි වෙන කෙනෙක්ගෙන් උකහාගත් දැනුම වෙන කෙනෙක් වෙන අය පරිශන කළා සමාජයක් විසින් ඒකට කැපකිරීම කරලා ලබාගත් දැනුම අපි අයිති කරගෙන අපි ඒක තවත් ගානකට විකුණන්න හදනවා එතකොට මේක ඇතුලේ අර මහාචාර්යතුමියක් කිව්වා වගේ විවිධ සමාජ ආර්ථික ගැටලු රාශියකට මුලක් මේ පටන් ගන්න යන. එතකොට දැනට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අපිට ඉතුරු වෙලා තිනවා විශේෂ විශාල ප්‍රමාණයක් විද්‍යාර්ථියෝ බිහි කරලා තිනවා. ඒ බිහි කරලා තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය කියන සංකල්පයේ ඇතුලේ. අපි උදාහරණයක් විතර ගත්තොත් නිදහස් සෞඛ්‍ය කියන එකට අද වෙලා තියෙන්නේ මොකද්ද කියන එක අපිට අස්පන අපිටම පෙනිලා තියෙනවා. මේක පෞද්ගලික රෝහල් දැමීම තුලින් ඒ සම්බන්ධ අපි කියන නියාමනයක් නොමැති වීම තුලින් රජයට ඒකට මැදිහත් වීමක් නොමැති වීම තුලින් අපි දැකලා තියෙනවා රජයේ රෝහල් වලින් පැනඩෝල් එක පවා සමහරට එළියෙන් ගන්න සිද්ධ වෙන අවස්ථා දැකලා තියෙනවා. තවත් අධ්‍යාපනයටම සම්බන්ධ උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි පාසල් පද්ධති. පාසල් පද්ධති මං හිතන්නේ මේ මහාචාර්යතුමිය පාසල් යන කාලේ ඒ සමාජ කට්ටිය පාසල් යන කාලේ පාසල් වලින් මුදල්ලයි කිරීමක් ගැන අහන්නවත් නැතුව ඇති. හැබැයි අපි පාසල් යනකොට අපේ පාසල් වල මුදල්ලයි කිරීම සිද්ධ වුණා. එතකොට ඒකට අපිට අනුගත වෙන්න සිද්ධ වුණා. එතකොට දැන් තව තවත් මේ අපේ අම්මලා තාත්තාට දරා ගන්න බැරි මට්ටමට පාසල් තුනින් මුදල් අය කිරීම සිදු කරනු ලබනවා. එතකොට අපි එකපාරක් බදු වශයෙන් අධ්‍යාපනයට සල්ලි ගෙවන ආයි අපේ අතින් ඍජුවම අධ්‍යාපනයට ආපහු අපි මුදල් ගෙවනවා. ඒක ඇතුලේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් පාසල් නොවන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ වගේම ඒකට උත්තරයක් විදියට උපකාරක පන්ති බිහි වෙලා තියෙනවා. උපකාරක පන්ති බිහිවීම නිසා අපි හිතනවා නම් පාසල් පද්ධතිය දියුණු වුණා කියලා. ඒක අද වර්තමාන පාසල් පද්ධතිය දිහා බැලුවාම අපිට හොඳටම පේනවා මේ උපකාරක පන්ති නිසා ඇත්තටම පාසල් පද්ධතිය දියුණු වුණාද නැත්නම් ඒකේ අනිත් පැත්තද උනේ කියන එක. ඔන්න ඔය කාරණා ටික නිසා තමයි අපි ප්‍රධාන වශයෙන් මේ අධ්‍යාපනයේ විකිනීම කියන එකට විරුද්ධ වෙන්නේ. නැතුව අපිට ද්විතීක වශයෙන් අපි මේකට විරුද්ධ වෙනවා මේකේ තියෙන වෙනත් තාක්ෂණික කාරණා නිසා. මොකද මේ කෘෂි පීඨයක් විදිහට අපි ඒකේ තාක්ෂණික ගැටලු කීපයක් දකිනවා. ඒව නිසාත් අපි දකිනවා මේක මේ විකිණීමේ මෙතන ගැටලුවක් තියෙනවා කියන එක. ඒ වගේම මේකට ඉදිරිපත් කරන තර්ක හුඟක් වෙලාවට බොහොම ලාමක. මං හිතනවා මේ අධ්‍යාපනය කියන එක අර මහාචාර්යතුමී කිව්වා වගේ මූලික හරයවත් දැන අවබෝධ කරගත්තේ නැති විදිහ තර්ක ඉදිරිපත් කරනවා. ඒ නිසා මම ඊළඟ වටේදී ඒ සම්බන්ධව වැඩිදුර විස්තර කතා කරන්නම්. ඒ නිසා බොහොම ස්තුතියි අවස්ථාවට. බෙහෙවින් ස්තුතියි ලක්ෂිත සහෝදරයා. මීළඟ අදහස් දක්වීමට අපි ආරාධනා කරනවා අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු උදාර සඳුරන් සහෝදරයාට සහෝදරයා ඔබගේ අදහස් දක්වීම ආරම්භ කරන්න. ආචාර්යතුමනි, එවැනි මාධ්‍යන්නේ සහෝදරයා, එවැනි අපිව ඔන්ලයින් මාධ්‍යයෙන් මේ මොහොතේදී මේ සංවාදයට සමුක වෙලා ඉන්න ආදරණීය සහෝදරයනි, සහෝදරියනි. එකක් තමයි දැන් අර මේ රුහුණ විශ්වවිද්‍යාලයේ ගැටලුව පිළිබඳ මූලික වශයෙන් සාරාංශයක් ගත්තොත් එහෙම අපිට දැන් අර සහෝදරයාත් පතුරු කාරණාත් එක්ක
මේක දැන් කෘෂි පීඨයට අදාළව ව්‍යාපාර කෘෂි ව්‍යාපාර කළමනාකරණය කියන උපාධියට පස් දෙනෙක් ගන්න තීරණය කරනවා මුදල් අය කිරීමේ පදනම මත. එතකොට මේ එක පුජ්‍යලයෙන් ලංකාවේ ප්‍රොෆෙසර්ට් නම් ඔහුට යන මුළු වීදම ලක්ෂ 8ක්. එහෙමත් නැත්නම් ඔහු විදේශිකයෙක් නම් ලක්ෂ 16ක් වගේ මුදලක් ඔහුගෙන් අය කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ ප්‍රශ්නේ ගත්තට පස්සේ මේ ප්‍රශ්න පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය කෘෂි විද්‍යාපීඨ පරිපාලනයේ පැත්තෙනුත් පරස්පර මත කිහිපයක් මේ වෙද්දි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එක පැත්තකින් ඔවුන් කියනවා මේක මේ ලාභ නොලබන පදනමින් අය මේ කරන අය කිරීමක් තමයි මේ ලක්ෂයට කියලා කියන්නේ. ඒත් එක්කම අර ලාභ මේ අරමුණින් නොවන අය කිරීමක් කියලා කියන මේ පරිපාලනයම අනිත් පැත්ත කියනවා විශ්වවිද්‍යාල ඇතුලේ ඉතාමත් අඩු සම්පත් ප්‍රමාණයක් තමයි ශිෂ්‍යයන්ට තියෙන්නේ. එතකොට මේ විශ්වවිද්‍යාලයේ තියෙන සම්පත් ඉස්සරහට වර්ධනය කරගන්නත් මේ ක්‍රියාමාර්ගය ප්‍රයෝගී වෙනවා. හරි, එතකොට බොහොම පැහැදිලියි මේක මේ යටි අරමුණ තමයි මේ ව්‍යාපෘති අරගෙන එන එක යටි අරමුණ තමයි මේ උපාධිය මුදලට විකුණනවා කියන එක. ඒ ප්‍රකාශ වලින් ඒක බොහොම පැහැදිලියි. එතකොට දැන් මේ ඒ වගේම තමයි අපි මේ ප්‍රශ්නේ දකින්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඇතුළට පමණක් ආවේණික විච්ච ප්‍රශ්නයක් විදිහට නෙමෙයි. මේ ප්‍රශ්නේ තමයි අපි පහුගිය කාලෙම වසර 40ක් තිස්සේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට අපි දෙවන්ත අරගලයක ඉන්නවා අධ්‍යාපනයේ විකුණන ව්‍යාපෘතිය පෙරහිව. එතකොට මෙන්න මේ අරගලේම මේ අරගලේ අපිට නියැලෙන්න හේතු විච්ච කාරණාව තමයි අද මේ අපිට රුහුණෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට පොදුවේ මේ අධ්‍යාපන විගුණ ප්‍රතිපත්තිය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ මොහොතේ රුහුණ විශ්වවිද්‍යාලයෙන් මතුවලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ. ඒ වගේම තමයි දැන් මේ වැඩපිළිවෙලට සුජාතභාවයේ දෙන්න ගේන තව එක කාරණාවක් තියෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක අන්තර්ගත කරමු. ඒ කාරණාව තමයි පළපුරුද්ද මත උපාධි අවස්ථා බිහි කරන්න තමයි මේ උපාධිය අපි ලබලා දෙන්නේ. එතකොට විෂය ප්‍රවීණයන්ට ඒ අදාළ විෂයන් වලට අදාළව අධ්‍යාපනය හදාරන්න තමයි මේ උපාධිය අපි ලැබලා දෙන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. නමුත් දැන් අපි බැලුවොත් එහෙම මේ කාරණාවේ තියෙන සත්‍යතාවය අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ තියෙන විෂය ප්‍රවීණයන්ට. එහෙමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන යම් විෂයක් සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන පුද්ගලයන්ට අධ්‍යාපනය හදාරන්න තියෙන රාජ්‍ය ආයතන පිළිබඳව. ඒ වගේම විෂය මේ යම් විෂයක ප්‍රවීණයන්ට ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හදාරන්න තියෙන රාජ්‍ය ආයතන පිළිබඳව පහුගිය කාලෙම මේ රජයන් විසින් අනුගමනය කරපු ක්‍රියාමාර්ග වැළුවට පස්සේ අපිට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ වෙනමකුත් නෙමෙයි මේ අර අධ්‍යාපන විකුණන ව්‍යාපෘතියට සුජාතභාවය දෙන්න ගෙනාපු තවත් එක ගොතපු කතාවක් මේ පමණයි කියලා. මොකද දැන් අර මේ කාට හරි මේ මම ඒකට උදාහරණ කිහිපයක් ඉදිරියේදී සාකච්ඡාවට ගන්නම්. ඒ වගේම තමයි දැන් අර කාට හරි මේ කාරණාව අපි කියන්නේ කාට හරි අපහැදිලිතාවයක් ඇති වුණොත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහටත් විරුද්ධද යම් විෂයක ප්‍රවීණයන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. එතකොට අපේ ස්ථාවරය තමයි අපි එක පැත්තකින් අපි අරගලයක ඉන්නව නිදහස් අධ්‍යාපනය පිළිබඳව අපේ ප්‍රධාන මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට තියෙන ප්‍රධාන සටන් පාඩ දෙකක්. ඒ පළවෙනි සටන් පාඩ තමයි නිදහස් අධ්‍යාපනය පිළිබඳ සටන් පාඩ. එතකොට අපි කියනවා ජාති ආගම් කුලය ලිංගිකත්වය මුදල මෙන්න මේ කිසිම සාධකයක් මත පදනම් නොවි සමස්ත මානව වර්ගයාටම අධ්‍යාපනය මේ අයිතියක් විය යුතුයි කියන පදනමයි. ඒ වගේම තමයි අපි අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනීමේ අධ්‍යාපනයේ නිදහස කියලා අපි අර්ථ දක්වන්නේ අර පහුගිය ආණ්ඩු වලින් ගොතපු ඊනියා අධ්‍යාපන නිදහස පිළිබඳ සංකල්පය නෙමෙයි. අපි අධ්‍යාපනයේ නිදහස කියන එකෙන් අර්ථ දක්වන්නේ මෙන්න මේ යම් විෂයක් පිළිබඳ කැමැත්තක් දක්වන පුද්ගලයන්ට ඒ විෂයන් වලට අදාළව අධ්‍යාපනය හදාරන්න තියෙන අයිතිය. යම් තමන්ට තියෙන සාධ්‍ය හැකියාවන් වලට අදාළව උසස් අධ්‍යාපනය හදාරන්න ඒ ශේෂ්ඨයන් අධ්‍යයනය කරන්න තියෙන අයිතිය කියන පුළුල් අර්ථයෙන් තමයි අපි අධ්‍යාපනයේ නිදහස කියන එක අර්ථ දක්වගන්නේ. එතකොට අපේ ස්ථාවරයන් අනුව අපේ බොහොම පැහැදිලි අපි කිසිම වෙලාවක මෙන්න මේ යම් ශේෂ්ඨයක ප්‍රවීණයන්ට අධ්‍යාපනය ඒ සම්බන්ධයෙන් වෙන උසස් අධ්‍යාපනය හදාරන්න දෙන එකට අපි කිසිම විරෝධතාවයක් නැහැ. නමුත් දැන් අපි බැලුවොත් එහෙම විවෘත විශ්වවිද්‍යාලය කියලා විශ්වවිද්‍යාලයක් තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ මුලදී ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලය ඇතුළත දැන් අපි කැමති විෂයක් ඒ කියන්නේ මගේ කැමැත්ත මත මට පුළුවන් යම් විෂයක් තෝරගෙන ඒ හරහා උසස් අධ්‍යාපනය හදාරන්න
අවස්ථාව මේ මේ විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙනවා. ඒ වගේම තමයි අපි නියැලෙන වෘත්තියට අනුව ඊට සුදුසු පාඨමාලාවක් තෝරගෙන ඒ හරහා අපිට අධ්‍යාපනය හදාරන්න විවෘත විශ්වවිද්‍යාලය හරහා අවස්ථාව තියෙනවා. හැබැයි දැන් මේ විවෘත විශ්වවිද්‍යාලය විතර යම් මුදල්ලයි කරගිනීමේ පදනමක් තියෙනවා. මේ පදනම මූලිකව ගොඩ නැගෙන්නේ මුලදී මේක අර මේ කෝස් මැටීරියල් වගේ අදිනවා. මෙන්න මේ කෝස් මැටීරියල් ටිකට තමයි මුදල්ලයි කරන්නේ. හරි. හැබැයි නමුත් දැන් මේ වෙද්දී සාමාන්‍ය ශිෂ්‍යෙක්ට සාමාන්‍ය අම්මගේ තාත්තගේ දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෙක්ට මේක ඇතුළට ඇවිල්ලා අධ්‍යාපනය හදාරන්න බැරි තරමට මේ විවෘත විශ්වවිද්‍යාලය ගාස්තු මේ වෙද්දී අඛණ්ඩව ඉහත දමමින් පවතිනවා. අවුරුද්දක් අවුරුද්දක් පාසා ගාස්තු ඉහත දමමින් පවතිනවා. සම්පූර්ණයෙන්ම අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘතිය ඉතමසි ග්‍රෙන් විවෘත විශ්වවිද්‍යාලය ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. දැන් හොඳම උදාහරණයකට පහුගිය කාලේ විවෘත විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ලිපියක් යොමු කරන සිස්සංගමයට විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මෙන් කරන ප්‍රතිපාදන මදි. ඒ නිසා ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවා ගැනීම පවා අර්බුදයක් තියෙනවා. ඒවට ඉදිරියේදී ගාස්තු වැඩි කරන්න වේවි. එතකොට දැන් මේ ඒ වගේම තමයි දැන් ওই විවෘත විශ්වවිද්‍යාලය දැන් විවෘත විශ්වවිද්‍යාලෙත් මේ හා සම්බන්ධ කෘෂි විද්‍යා උපාධිය උපාධියක් ලැබලා දෙන. ඒ කියන්නේ කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් මේ මොහොතේත් ලැබලා දෙනවා. එතකොට ඒ ගොවිපල දැන් කෘෂි වලට අදාළ වෙයි ගොවිපල තියෙන්නේ නුවර මධ්‍යස්ථානයේ විතරයි. එතකොට දැන් ඒ ඒ ගොවිපලේ තමයි අනිත් ලංකාව පුරා ඉන්න සියලු ශිෂ්‍යයන්ට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න තියෙන්නේ. ඔන්න රාජ්‍ය යටතේ තියෙන අවස්ථාව මේ යම් ශේෂ්ඨයක ප්‍රවීණයන්ට අධ්‍යාපනය හදාරන්න කියන තැනක තත්ත්වය. ඒ වගේම තමයි අනිත් පැත්තට සීප්පුකුළුම සත්ව ආයතන මේ සත්ව පාලන විද්‍යාලය. එතකොට ලංකාවේ සත්ව පාලන විද්‍යාල දෙකක් තියෙනවා. එකක් කරඳගොල්ලේ, අනිත් එක සීප්පුකුළුමේ තියෙන්නේ. මෙන්න මේ දැන් මේකෙන් මේ සීප්පුකුළුම සත්ව පාලන විද්‍යාලය 2019 වර්ෂයේ ඉඳලා වසා දමලා තියෙනවා. එතකොට 2019 වර්ෂයේ ඉඳලා මේ මේ සත්ව පාලන විද්‍යාලයට ශිෂ්‍යෝ බඳවාගන්නේ නැහැ. මේක ඩිප්ලෝමා සහතිකයක් තමයි දෙන්නේ. ඒකට ඒ අදාළ කෘෂි විද්‍යාව හදාරපු ශිෂ්‍යෝ බඳවා ගැනීමක් කරනවා. ඒ විෂයන් වලට අදාළව විෂයන් වලින් ඉදිරියට ඉගෙන ගන්න කැමති ශිෂ්‍යෝ බඳවා ගැනීමක් කරපු විශ්වවිද්‍යාල මේ විද්‍යාලය. එතකොට දැන් මේ මේකේ රුපියල් 6000ක වගේ දැන් මහ පොළ වගේ වාර්කියක් ගෙවලා රජයේ විසින් නඩත්තු කරගෙන ගිය විද්‍යාලයක්. මේක මේක වසා දමන කලිනුත් එක එක කතා ගෙතුවා. එක වෙලාවකදී කිව්වා විශ්වවිද්‍යාල මේ විද්‍යාලේ නේවාසිකාගාර ප්‍රශ්නයක් තියෙනවා. මේ නේවාසිකාගාර ප්‍රශ්නේ හින්දා තමයි විද්‍යාලේ වහන්නේ. ඊට පස්සේ 2019 අවුරුද්දේදී මේ විද්‍යාලයට ශිෂ්‍යන් බඳවා ගැනීම ගැසට් කරේ මාස මේ අපොසු උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙලා මාස 8කට පස්සේ. ඒ වෙද්දී අර ඒකට යන්න බලාපොරොත්තුෙන් හිටිය ශිෂ්‍යෝ සම්පූර්ණයෙන්ම වෙනස් ශිෂ්‍යයන් වලටම වෙලා අර මේ ස්වභාවිකවම ඒ විද්‍යාලේ මරලා දාන තැනකට තමයි මේ ආණ්ඩු විසින් කටයුතු කරමින් තිබුණේ. ඊට පස්සේ 2019 පස්සේ සම්පූර්ණයෙන්ම විද්‍යාලේ වසා දැම්මා. අපි දැක්ක පහුගිය කාලේ ඒ ශිෂ්‍යෝ ඒ සහෝදරයෝ කිතුලා ඒ වෙනුවෙන් අරගලයකු සූදානම් කරපු හැටි. එතකොට මෙන්න මෙහෙම තමයි මේ රජයේ අර විෂය ප්‍රවීණයන්ට අදාළව අධ්‍යාපනය ලැබලා දෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙන්න මෙහෙම යථාර්ථයක් තමයි අපිට මේ එළියේදී මුණ ගැහෙන එක. හැබැයි දැන් මෙන්න මේ මේ කෘෂි විද්‍යා පීඨයේදී රුහුණ කෘෂි විද්‍යා ගැටලුවට සම්බන්ධව මෙන්න මේ වගේ ලස්සන කතාවක් ගොතාගෙන තමයි මේ අධ්‍යාපනය විකුණන සෙල්ලම රුහුණ මේ කෘෂි විද්‍යා පීඨය ඇතුලේ කරගෙන යන්න හදන්නේ. ඒ වගේම තමයි දැන් අර තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් ගත්තට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ දිගින් දිගටම කප්පාදු කරන වැඩපිළිවෙලක තමයි ආණ්ඩු හිටියේ. එතකොට අර මේ විෂය ප්‍රවීණයෝ විෂය පිළිබඳ දන්න අයට ඒ අදාළ ශිෂ්‍යයන් වලට ඉන්න තියෙන ඉඩ ඒ වැතුලේ වහලා දාන තත්ත්වයක් තමයි තිබුණේ. හරිද? හැබැයි දැන් මෙන්න ඒක ඒ ඒක ඒ අන්නේ ඔය මේ කතාවට ඔය කතාවෙන්ම ආයේ නැවත ෘෂි මේ කෘෂි විද්‍යා පීඨය ඇතුලේ රුහුණු විශ්වවිද්‍යාලය ඇතුලේ උපාධිය විකුණන වැඩපිළිවෙලට සුජාතභාවයක් දෙන්න එක පැත්තකින් පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම තමයි දැන් මේ ප්‍රශ්නේ තියෙන මේ අභ්‍යන්තරය කාරණාව තේරුම් ගත්තොත් එහෙම අපිට බොහොම පැහැදිලි මෙතන තියෙන්නේ අධ්‍යාපනයේ විකිණීම සම්බන්ධයෙන් වෙන ප්‍රතිපත්තියේ අරුබුදයක්. අපි දන්නවා දැන් 1977 විරුද්ධාධික ප්‍රතිපත්තියාවට පස්සේ ඒ වෙනකන් මානවයාගේ අයිතියක් විදිහට සලකපු අධ්‍යාපනය සෞඛ්‍ය වගේ ශේෂ්ඨ සම්පූර්ණයෙන්ම වෙළඳපළට මේ විවෘත කිරීමක් කරා. එතකොට දැන් අර මේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අධ්‍යාපනය යොදා ගන්න මේ අධ්‍යාපනය යොදා ගන්න
සැලසුම් විදිහට තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපි බොහොම පැහැදිලිව කියනවා දැන් අර කලින් සහෝදරයත් මත වරු කාරණාව අධ්‍යාපනය කියන්නේ මානව සංහතියම අයිතිය. ඒක කිසිවෙකුට විකුණන්න විකුණන්න අදාළ මේ කියන්නේ විකුණන්න අයිති දෙයක් නෙමෙයි. ඒක කිසිවෙකුට වෙළඳපළ ඇතුලේ විකුණලා ලාභ ලබන්න මේ අයිති දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ මේ මානව සමාජයේ තියෙන දැනුම පද්ධතිය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන කරන ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ අදහස් දෙකීම තමයි මූලික වටේ මගේ අදහස් දෙකීම තියෙන්නේ. ඒ වගේම තමයි මේ 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 සියලු කාරණා ගත්තට පස්සේ අපි ප්‍රකාශ කරන්න කැමති රුහුණ විශ්වවිද්‍යාලය ඇතුළෙන් මේ මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ විවිධ හේතු හොවා දක්වමින් විවිධ මේ අර්ථකථනයන් ඒවට ලබා දෙමින් අධ්‍යාපනයේ විකුණන ව්‍යාපෘතියේ ඉදිරි වැඩපිළිවෙල තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ මේ මතුවෙමින් තියෙන කියන කාරණාව. බෙහෙවින් ස්තුති උදාර සඳුරුවන් සහෝදරයා. අපි මීළඟට යොමු වෙන්නේ දෙවෙනි වටේට. අපි පෙර සඳහන් කළා වගේ දෙවන වටේ තියෙන්නේ ප්‍රේක්ෂක හිතවත් සහෝදර සහෝදරියන් අපිකේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩල නිල Facebook ගිරුමට එක්කව කළපු ප්‍රශ්න බලලා ඒ ප්‍රශ්නවලදී හොඳ මේ වඩා සංවාදාත්මක ගැටලු කිහිපයක් අපිට තෝරාගෙන ඒ සම්බන්ධයෙන් අපි යොමු කරනවා. ගැටලුවක් යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ගැටලුවට උත්තර පිළිතුරු සපයන්න මම හිතන්නේ ශාම මහාචාර්ය තුමියට හැකි වෙයි කියලා. ගැටලුව තමයි මහාචාර්ය තුමිය දැනට ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙන්නේ බොහොම පොඩි පිරිසකට. ඒ නිසා හැම අවුරුද්දකම විශාල ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙනවා. මේ නිසා විශාල වශයෙන් විදේශ විනිමය පිටරටවලට ඇදිලා යනවා. ලංකාව ඇතුලේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළොත් මේ විදිහට විදේශ පිටරටවලට යන එක නතර කරලා ආර්ථික ලොකු ශක්තියක් ගන්න පුළුවන් නේද කියන එකයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. කියන්නේ පොදුවේ අහලා තියෙන මේ විදේශ රටවල් වලට යන දාන මේ ලංකාව ඇතුළේ මේ උපාධි විකුණන එකෙන් පුළුවන් නේද මේ තියාගන්න කියන ගැටලුව තමයි මම හිතන්නේ මේ යොමු කරන්නේ. මම හිතන ඔබතුමීගේ අවස්ථාව පැහැදිලි කිරීමක් කරන්න. ඔව් මාතේ ඒ පොයින්ට් එක අහලා තියෙනවා. ඒක මේ විදේශ විනිමය සම්බන්ධව විදේශගත වෙන මේ ආර්ථිකයට මේ ශිෂ්‍යයන්ව ලංකාවේ පුහුණු කරන්න පුළුවන් නම් ඒ මුදල් රටේ තියාගන්න පුළුවන් කියන ඉෂුව එක. දැන් ඒක දැන් ඒක පටන් ගන්න එකේ මුල අපි හිතන්න ඕනේ මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ යම් කිසි කොටසකට දෙන අධ්‍යාපනයක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේ රටේ අධ්‍යාපනය අවශ්‍යතා අපේ දරුවන්ටයි ශිෂ්‍යයන්ටයි ලබා දෙන්න. ඒක ලබා නොදී ඒ ස්ටුඩන්ට්ස්ලා පිටරට යන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය අර යාලගේ හෝප්ස් ඇස්පිරේෂන්ස් ලංකාවෙන් ඉටු කරගන්න බැරි එක. ඒක ඉතින් අපිට ඒ කණ්ඩායම් වලටත් ලංකාවේ වෙන අවස්ථා ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අනිත් එක තමයි විදේශ විනිමය ලබා දැන් ලංකාවට විදේශ මේ ඉන්කම් සෝසස් ලබා ගන්න එක වෙන විදිවලටත් අපි වියදම් කරනවා. ඒතකොට ඒව නතර කරන්න හැකියන පුළුවන්. ඒකෙන් ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. එතකොට මේ රටේ ග්‍රැජුවට්ස්ලාට තියෙන ජොබ් ඔපචුනිටිස් වැඩි කරන්න පුළුවන්. එතකොට අපිට අපේ ග්‍රැජුවට්ස්ලා වැඩිපුර ගෙන්න ගන්න පුළුවන්. අන්න එහෙම නිකන් ගවර්න්මන්ට් පොලිසි එකක් ඇක්ටිව් වුණොත් ඔය විදේශ විනිමය කියන එක ඉෂුව එකක් නෙවෙයි. දැන් අපි බැලුවොත් එඩ්‍යුකේෂන් පොලිසි එක මුලදී 1940 ගණන් වල තිබ්බ පොලිසි එක ඒකත් එක්කම අපිට තිබ්බනම්
पॉलिसी එකක් අපේ රටේ ජොබ් නිකන් ඒ ඩිග්‍රීස් ලබා ගත්තාට ලැබිය යුතු නිකන් ජොබ් ඔපචුනිටීස් වැඩි කරන්න. ඒ වගේම ඔය රටේ තියෙන ජොබ්ස් වල තියෙන ක්ලාස් සිස්ටම් එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට සමහර අයට එයාලගේ පවුල් වල තත්ත්වය අනුව ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන විදිහ අනුව එයාලගේ පසුබිම බලලා තමයි ජොබ්ස් වල ඕපනින්ග්ස් ලබා ගන්න. එතකොට දැන් යම් කිසි සමහර ස්කෝල වලින් එලියට එන ස්ටූඩන්ට්ස් ලට එයාලට ලේසියෙන් ජොබ් එකක් ලබා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඒ එක් නෙට්වර්ක් එකට කනෙක්ෂන්ස් තියෙනවා. අන්න ඒ වගේ දැන් අපේ ලේබර් ලොස් වල තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේම අපේ ලේබර් පොලිසීස් වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ විදි වලින් ওই ප්‍රශ්නට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒකෙන් මේ පිට රටට යන වියදම අඩු කරන්න පුළුවන්. අපේ යුනිවර්සිටීස්, ටෙක්නිකල් කොලෙජස්, ප්‍රොෆෙෂනල් ට්‍රේනින්ග් ඒවා මේ අවශ්‍ය විදිහට හැදුවොත් රට තුල ඒකට පෞද්ගලික මේ වියදම වියදම් කරන එක වෙන ප්‍රශ්නයක්. ඒ දෙක මේ මං හිතන්නේ සම්බන්ධ කරන්නේ ඔය ආගියුමන්ට් එක දියුණු කරන්න. ඒ කියන්නේ ප්‍රයිවට් එඩියුකේෂන් තිබිය යුතුයි කියන තැනින් තමයි මේ ආගියුමන්ට් එක පටන් ගන්න. Thank you. මම දැන් answer කරාද කියලා. මම හිතනවා ඔබතුමියගේ මේ ගැටලුව මම හිතන්නේ මේ ගැටලුවට හොඳ පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. යොමු කරලා තියෙන ගැටලුව වලින් මේ ගැටලුව මම හිතන්නේ යොමු වෙන්නේ රිජුම් යොමු වෙන්නේ මේ ලක්ෂිත සහෝදරයාට. සහෝදරයා මේ ගැටලුවක් යොමු කරලා තියෙනවා අවුරුදු ගාණක් ශාස්ත්‍රයේ වැඩ කරලා අධ්‍යක්ෂින් තියෙන රැකියා විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාලක උපාධියක් ගන්න වැඩපිළිවෙලක් හදන එකට විරුද්ධයි කියලා. මම හිතන්නේ ඍජුවම සහෝදරයාගෙන් මේ විමසපු ගැටලුවක් ඒක. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සහෝදරයා. ඔව් මම හිතන්නේ ඒකට අදාළ මේ මූලාරම්භය මේ අපේ උදාර සහෝදරයා ලබා ගත්තා. ඒ කියන්නේ මෙතනදී අපේ ස්ථාවරය මම හිතන්නේ අපි ඉන්නේ තේ ස්ථාවරයේ කිසිම වෙලාවක සුදුසුකම් මත එහෙම නැත්නම් මොනවා හරි තමන්ගේ වෘත්තීය සුසුකම් මත ඒ වගේ දෙයක් මත එම ශාස්ත්‍රයේ උපාධියක් ලබා ගැනීමට තියෙන අයිතිය අපි ගරු කරනවා සහ ඒක ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ මෙතනදී කිසිම වෙලාවක අපි ඒකට විරුද්ධ වෙලා නැහැ. උදාහරණයක් විතර ගත්තොත් දැනටත් රුහුණු විශ්වවිද්‍යාලයේ තියෙන ඇග්‍රිකල්චර් රිසෝස් මැනේජ්මන්ට් කියන උපාධි පාඨමාලාවට රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී ඒ දෙපාර්තමේන්තු වලින් විවිධ වෘත්තිකයෝ පැමිණෙනවා. මගේ කණ්ඩායමෙත් එහෙම රජයේ මේ වැඩ කරපු එහෙම සහෝදරලු කිහිප දෙනෙක්ම අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම ඔවුන් සාර්ථකව අධ්‍යාපනය නිම කරලා උපාධියත් ලබා ගත්තා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට කිසිම වෙලාවක අපි විරුද්ධ වෙලා නැහැ. ඒකෙදී ඔවුන් කිසිම විදිහකින් මේ සල්ලි ගෙවීමක් මුදල් ගෙවීමක් එහෙම දෙයක් සිද්ධ වුණ නැහැ. ඔවුනුත් අපි වගේම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපි වගේම කියන්නේ ඔවුනුත් ඇවිල්ලා තියෙන වෙන ක්‍රමවේදයකින් නමුත් මුදල් ගෙවීමකින් තොරව ඒ අයට වෙනම සම්මුඛ සාකච්ඡාවක් තියලා ඒ අයගේ ඒ අය මේ පාඨමාලාව හදාරන සුදුසු කියන එක ඒ අයට අවශ්‍ය කරන මූලික දැනුම තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලලා තමයි ඒ අයව ගත්තේ. එතකොට මෙතනදී පැහැදිලිව අපිට කියන්න තියෙන දේ තමයි මේ උපාධි පාඨමාලාවට එහෙම ශිෂ්‍ය වෙන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි කිසිම වෙලාවක. අපි හැමතිස්සෙම විශ්වාස කරන්නේ එහෙම ශිෂ්‍යෝ ගෙනහලා මේක පුළුල් කරන්න ඕන. ඒක සිද්ධ වෙන්න ඕනේ. ඒ ශාස්ත්‍රවල අධ්‍යක්ෂින් තියෙන පුද්ගලයෝ ඇත්තටම මේ උපාධි පාඨමාලාවලට ආවහම ඒ වගේ තියෙන ගුණාත්මකභාවය වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙනවා අනිවාර්යයෙන්. ශිෂ්‍යෝ අතර අධ්‍යක්ෂින් හුවමාරු කරගන්නවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් මෙතන අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විකිනීම සම්බන්ධව. ඒතර දැන් මං හිතන්නේ කලින් මමත් පැහැදිලි කරා, මහාචාර්යතුමියත් පැහැදිලි කරා, උදාර සහෝදරයත් පැහැදිලි කරා. ඇයි මේ විකිනීමේ තියෙන ගැටලු මොනවද කියලා. ඒතර එතනින් තමයි අපි ඇත්තටම මේකට විරුද්ධ වෙන්නේ. නම් ඒ වගේම ඊට අමතරව දැන් මේකට මාර සුජාතභාවයක් ලබා දෙන ඔය ටාගට් එක දුන්නට ඇත්තටම ඔය කියන විදිය ලස්සන වැඩපිළිවෙලක් ඇතුළේ මේකට ශිෂ්‍ය වෙන බවක් අපිට පේන්නේ නැහැ. මොකද පහුගිය කාලේ අපි මේ සම්බන්ධව ආචාර්යවරුත් එක්ක කතා කරනකොට සහ මේ සම්බන්ධ ප්‍රතිවිරුද්ධ මත ධර්මයත් එක්ක කතා කරනකොට කියවෙන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් මේකට කවුරුත් එන්නේ නැහැ. ඒගොල්ලෝ කියන දේ ලක්ෂයටත් දීලා මේකට කවුරුත් එන්නේ නැහැ.
ඒ වගේම මේ මේකට එහෙම එන්නෙත් නැහැ. එතකොට අපිට ආපු ප්‍රශ්නේ තමයි මේකට එන්නෙත් නැත්තම් මොකටද මේක ආරම්භ කරේ? එතකොට අපිට පැහැදිලිව හිතෙනවා මේ අර රජයේ ගෙනියන අධ්‍යාපනීය විනාශ කරන සහ පෞද්ගලීකරණය කරන මේක මුද්‍රාල්ල අතර ලබා දීමේ ප්‍රතිපත්තියට සහයෝගය දක්වන තමයි මේක කරන්නේ. එතකොට තව විශ්වවිද්‍යාලයක මේක පෞද්ගලීකරණය කරද්දී හිතන්නකො ශිෂ්‍ය පහනේ මේ ශිෂ්‍ය 50ක් ගන්නවා. ගන්නකොට උදාහරණයක් විදියට ඔය අපිට ලබා දෙනවා වගේ කියන්න පුළුවන් මෙන්න රුහුණු කුෂිපීඨෙත් ගන්නවා ශිෂ්‍ය පහ. මෙන්න මෙහෙන් 5 දෙනෙක් ගන්න. මොකද අපිට දැනට උදාහරණ දෙන්නේ රුහුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යෝ ගන්නවා. සබරගමු විශ්වවිද්‍යාලයෙන් ගන්නවා. වයඹ ගන්නවා. එහෙම ගන්නවා වගේ ඒකට රුහුණත් එකතු වෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාල ගොඩක මේ විදිහට ශිෂ්‍ය මුදලට ගන්නවා. ඒකෙන් තමයි 50ක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. 50 100 කරාට ප්‍රශ්නකුත් නැහැ. මේ පහ 50 කරගන්න ඕන කරන අඩිතාලම දාගන්න තමයි මේ හැම විශ්වවිද්‍යාලවලම මෙහෙම ශිෂ්‍යෝ ටික දෙනෙක් ගෙන්න ගන්නවා. නමුත් මේකෙදි අපිට තියෙන එක ගැටලුවක් තමයි මේක ඇතුලේ මේක තනි කර අපි කියනවා මේ 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 ශිෂ්‍යෙක් එනවද නැද්ද කියන එක සුදුසුකම් තියනා වගේම මේක හරිම මේ 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 ඒ එන ශිෂ්‍යය එන එක තීරණය කිරීම හරිම මේ සබ්ජෙක්ටිව් මේ ඩිසිෂන් එක. ඒ කියන්නේ පුද්ගලයා මත ඒ කියන්නේ මේ පැනල් එකේ ඉන්න පුද්ගලයා සහ ඒ කමිටුව මත තියෙන මේ තීරණය. මොකද එයාට හැකියාවක් තියෙනවා එයාව රිජෙක්ට් කරන්නත් නැත්නම් එයාව මේ ඇක්සෙප්ට් කරන්නත් මේ හැකියාව තියෙනවා. එතකොට අපි කොහොමද හරියටම දැනගන්නේ මේ ඔය කියන ක්‍රයිටීරියා මත විතරක් පදනම් වෙලා එයිද නැත්නම් වෙන වෙන මේ වංචාකාරී ලෙස වෙන විදිහකට මුදල් අරගෙන මේ ශිෂ්‍යෝ ගනීද කියන එක ගැන අපිට කොහොමද සහතිකයක් දෙන්න පුළුවන්? උදාහරණකට මේකේ පුන පුනා කියන්නේ මේ පුද්ගලික ආයතන වලින් ශිෂ්‍යෝ අපි ගෙන්න ගන්නවා. එතකොට ඇත්තට මේ පුද්ගලික ආයතනයේ ශිෂ්‍යෝ ගෙන්න ගන්නකොට ඒ ඔය අපි හිතන විදිහේ මාර ලස්සන ක්‍රමවේදයකට මේ එයිද? හා එතකොට එහෙම ප්‍රශ්න අපිට මතු වෙනවා. ඒතර උදාහරණයකට අපිට හිතන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ව අපිට මේ මේ තමන්ගේ දන්න කියන කෙනෙක්ව ආචාර්යවරයෙක් කරන්න ඕන නම් පහසුම ක්‍රමය මේක. ඒ කියන්නේ තමන්ගේ දරුවෙක් ආචාර්යවරයෙක් කරන්න ඕන නම් මාර හුඟක් වංචාසහගත ලෙස ඒක සිද්ධ කරගන්න පුළුවන් මේ වගේ ක්‍රමවේදයක් ඇති. ඒ කියන්නේ තමන්ගේ ළමයෙක් මේ ලක්ෂයක් දීලා උපාධිය ගන්න මේම ආයතන මේ මේ විශ්වවිද්‍යාලයට ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන ඒ ශිෂ්‍යාව මම හිතන්නේ මේ ආචාර්යවරයෙක් දක්වා ගෙනියනවා කියන එක මේ බොහොම සුළු කාරණයක් ඊට පස්සේ. මොකද ඔය විශ්වවිද්‍යාලය ඇතුලේ ඔයාලට කැමති ආචාර්යවරු තම තමන්ගේ මේ මේ තම තමන්ගේ මේ හැකියාවන් ඇතුලේ ඒක ඒගොල්ලන්ට කරන එක බොහොම පහසු දෙයක්. ඉතින් මම කියන්නේ මේ වෘත්තීය සුසුකම් මත උපාධි ලබා දීම කියන එකට කිසිම සැකකින් අපි විරුද්ධ නැහැ. ඒක කලිනුත් කරලා තියෙනවා. නමුත් මේ උපාධි විකීම කියන එකට තමයි අපි ඇත්තටම විරුද්ධ වෙන්නේ කියන එක. ඊළඟට මම මෙතන තව දෙයක් කියන්නම්. අර පිටරට සල්ලි යදී යාම ගැන ප්‍රශ්නේ කතා කරා. ඒකට මම මහාචාර්යතුමී කියපු දෙයට මම තව දෙයක් එකතු කරන්නම්. ඒ තමයි අපේ රටේ ඇයි ශිෂ්‍ය උපාධියක් ගන්නෙ? ඇයි අපිට උපාධියක් ඕන වෙලා තියෙන්නේ? එකක් තමයි අපේ රට ඇතුලේ අපිට ක්‍රමවේදයක් නැහැ. අපිට උපාධියක් නැති වුණොත් සහ අපි උසස් පෙළ සම්මතුන් එහෙම නැත්නම් උසස් පෙළ අසමත් අය විශ්වවිද්‍යාල යන්න බැරි වෙච්ච අය සාමාන්‍ය පෙළ සමත් අය සාමාන්‍ය පෙළ අසමත් අය මේ අයව අපිට අපේ වෘත්තීය ශාස්ත්‍රයට ගන්න එහෙම නැත්නම් අපේ මේ සංවර්ධනයට මේ අයව දායක කරගන්න අපේ රටට නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. ඒ වැඩපිළිවෙලක් නැතිකම නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාව ඇතුලේ උපාධියක් ගත්තොත් එහෙම මගේ ජීවිතේම ජයග්‍රහණය කරා කියලා. ඒක දැන් අපේ රටේ තමයි හුඟක් වෙලා ඩිස්කෝල වල ළමයින්ගෙන් ඇහුවොත් ඔයා පුතේ දුවේ අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා ඇහුවොත් එහෙම මම දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්න කැමතියි කියලා කියන්නේ ඒකයි. මොකද අපේ දැකලා තියෙන්නේ ඒ අය ලේසියෙන් දිනු තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න එක්තරා ආකාරයක්. නමුත් අනිත් අය බොහොම කටුක අත්දැකීම් වලට මුහුණ දීලා තමයි සමහර ජීවිතේ ජය ගන්න. සමහරට බොහෝ අයට එහෙම ජීවිතේ ජය ගන්න හම්බෙන්නේ නැහැ. ඒතර අපි හිතනවා මේ උපාධියක් ගැනීම තුලින් අපිට ජීවිතේ අර අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අත්පත් කරගන්න පුළුවන් කියලා. එතකොට අපි දන්නේ අපේ රටේ වෛද්‍යවරු කීයක් ඕනද කියලා. ඉංජිනේරවරු කීයක් ඕනද කියලා අපේ රටේ අපි දන්නේ නැහැ තාම. අපේ රට ඉස්සරහට ගෙනියන්න තව අවුරුදු 5කින් අපේ සැලසුම මේකයි. ඒ අවුරුදු 5ක් ඇතුළත මේ සැලසුමට 15ක් ඇතුළත සැලසුමට 20ක සැලසුමට අවුරුදු 50කට අපේ සැලසුමට අදාළව අපිට ඉංජිනේරු කීයක් ඕනද? වෛද්‍යවරු කීයක් ඕනද? කෘෂි තාක්ෂණ මේ ශිල්පීන් කොච්චර ඕනද? ඊළඟට පරිසරවේදීන් අපිට කොච්චර ඕනද? ඇග්‍රිකල්චර් කට්ටිය කොච්චර ඕනද කියන එක අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අපි ඇති තරම් අපේ මේ අවස්ථා පුළුල් කරන්න හදනවා සහ ඇති තරම් අපි
මේ උපාධි වලට මේ සල්ලි වලට උපාධි මේ දෙන්න අවස්ථා පුළුල් කරන්න හදනවා. මොකද අපිට ඒ සම්බන්ධ අදහසක් නැති නිසා විශ්වවිද්‍යාල අපේ කොච්චර පළල් වෙන්න ඕනද විශ්වවිද්‍යාල තුට කොච්චර ශිෂ්‍යෝ ගන්න ඕනද ඒව කෙනෙක් ගැන අදහසක් නැති නිසා. ඉතින් මේ මම කියන්නේ මේ මේ කාරණේ ඇතුලේදී දැන් අපි පිටරට සල්ලි අනේක ගැන කතා කරහම කතා කරපු එකේදී ශිෂ්‍යෝ එහෙම යන්නේ අර ලංකාව ඇතුළත තියෙන අවස්ථා අඩු නිසා. එතකොට ඇත්තටම ජීවිතය ජය ගන්න උපාධියක් අත්‍යවශ්‍ය නැහැ. ජීවිතය ජය ගන්න එහෙම නැතුව උපාධියක් නැතුව ජීවිතය ජය ගත්තා ඕන තරම් ඉන්නවා. එතකොට ඒකට ඉඩපස්තා රට ඇතුළේ හැදෙන්න ඕනේ. ඒකට තමයි මේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ශිෂ්‍යෝ ආදි ශිෂ්‍යෝ මේ සියලුම දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. සාමි රජය මේ අපි තල්ලු කරන්න ඕනේ ඇත්තටම. ඒ ඒ තැන් වලට. නමුත් එහෙම නොකර අපි මේ එක එක ආණ්ඩු ගෙනියන මර්ධනකාරී ලෙස ගේනියන මේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට අපි තල්ලුවක් දෙනවා නම් එතන මං හිතන අපිට මොකක් හරි වැරදිලා තිනවා මේ අපි ඇයි ඇත්තටම කොතලාවලකට විරුද්ධ වෙන්නේ ඊළඟට සයිටම් එකකට විරුද්ධ වෙන්නේ සහ මේ කෘෂි පීඨයේ අධ්‍යාපන විකිණීමට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක අපිට බේරුම් කරගන්න බැරි වෙලා තියෙනවා. මම නැවතත් පුන පුනා කියන්නේ මේ මේවා එකට එකක් වෙනස් ඒවා නෙමෙයි මේ ඔක්කොම එක ප්‍රතිපත්තියක එක මේ අරමුණක කොටස් විදියට ඒක තමයි මට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. එහෙවින් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා. මම හිතන්නේ මේ ඒ පැහැදිලි කිරීම ඉතාමත් ප්‍රමාණවත්. මම හිතන්නේ ගැටලුවට අපි ඊළඟට ප්‍රශ්න යොමු කරන්නේ වැඩබලන කැඳුම්කරු උදාර සඳුරුවන් සහෝදරයාට. සහෝදර මේ ප්‍රශ්නය ගත්තට පස්සේ මේ ඇත්තම අර පොදුවේ අන්තරෙන් සහ දස් අධ්‍යාපනයේ සාකච්ඡාව ගන්න හැම කෙනෙක්ගේ මහාන ගැටලුවක්. ගැටලුව තමයි දැනට ලංකාවේ උසස් පෙළ ලියන ළමයි 180,000ක් විතර ඉන්නවා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකම් ලබන. හැබැයි විශ්වවිද්‍යාලවලට බඳවගන්න සිසුන් 30,000ක් වගේ පොඩි ගාණක්. එතකොට ඉතිරි අය සල්ලි ගෙවලා හරි උපාධියක් ගන්න එකට විරුද්ධ ඇයි කියන ගැටලුව තමයි මම ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. සහෝදරයට පුළුවන් ඒ සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් කරන්න. ඔව් ඒක තමයි. දැන් අර ඔය ගැටලුව කලින් අවස්ථාවේ පිටයක් අපිට වෙබ්සයිට් එක අරගලේදී ඊට පෙර අවස්ථාවලදී මතුවෙච්ච ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ ප්‍රධාන කතාව තමයි මේ සමාජයේ ඉන්න සියල්ලන්ටම අධ්‍යාපනයේ අයිතියක් විදිහට ලැබිය යුතුයි කියන පිළිගැනීම තමයි අපේ අංක එකේ පිළිගැනීම. එතකොට මේ මුළු සමාජයටම අධ්‍යාපනයේ අයිතියක් විදිහට ලැබෙන්න ඕනේ, අධ්‍යාපනයේ අයිතිය හිමි වෙන්න ඕනේ කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ වගේම තමයි දැන් අර සහෝදරය මතු කරා වගේ ඇත්තටම අපි බැලුවොත් මේ ප්‍රශ්නේ ඇයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ සමත් වෙන විශ්වවිද්‍යාල යන සුසුකම් ලබන ශිෂ්‍යෝ 180,000ක් වගේ ඉඳිද්දී 30,000කට විශ්වවිද්‍යාල පරම හිමින්නේ 30,000කට. හරි. එතකොට මේ ප්‍රශ්නේ මුල තියෙන්නේ වෙන කොතනකවත් නෙමෙයි. මේ රජයන් විසින් අධ්‍යාපනය සම්බන්ධයෙන් දරන වැඩපිළිවෙල ඇතුලේ තමයි නිදහස් අධ්‍යාපනයට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුලේ තමයි මේ ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අපි දැන් ශිෂ්‍යාපාර විදිහට දිගින් දිගටම අපි අගත්තු අරගල වැඩදී අපේ අඛණ්ඩ සටන් පාඩ තිබුණා අධ්‍යාපනයට 100%ක්වත් වෙන් කරනු කිව්වේ. ඇයි අපි අධ්‍යාපනයට 100%ක්වත් වෙන් කරනු කිව්වේ? ඒ කියන්නේ අධ්‍යාපනයට 100%ක්වත් වෙන් කරොත් අවම මට්ටමේ මෙන්න මේ විශ්වවිද්‍යාල සම මේ යන්න සුදුසුකම් ලැබෙන සිසුන්ටවත් අවම මට්ටමේ උසස් අධ්‍යාපනය දෙන්න පුළුවන්. හරි. ඒ නිසා තමයි අපි අධ්‍යාපනයට 100%ක්වත් වෙන් කරන කියන සටන් පාඩ ගේන්නේ. එතකොට දැන් මේ නමුත් රජයන් විසින් දිගටම කරේ දැන් අපි දැක්ක මේ 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 වසර ගත්තට පස්සේ ආරක්ෂක වියදම තමයි වැඩිම මේ අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරලා තියෙන ආරක්ෂක වියදම. හැබැයි දැන් මහ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවක් තියෙති. හරිද? ජනතාව ගෙවල් වල කොරෝනා වසංගතයට ගොදුරු වෙලා මිය යන තත්ත්වයක් පෙනිපෙනි තියෙද්දි ආරක්ෂක වියදමට තමයි වැඩිම අයවැයෙන් වැඩිම වියදම මේ වෙන් කරන්නේ. හරිද? හැබැයි ජනතාවගේ ජීවිත කොයිම මොහොතකවත් ආරක්ෂා වෙලා නැහැ. හරිද? එතකොට දැන් නිදහස් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ එකලිෂ මහතකගේ මුදලක් තමයි අධ්‍යාපනයට. එතකොට දැන් මේ මෙන්න මේ පරස්පරතාවයේ නිසා තමයි මේ ප්‍රශ්නේ අපිට අහන්න වෙන්නේම. මොකද මේකට ඇත්තටම මේක ඇසිය යුතු පාර්ශවයේ තමයි මේ අවුරුදු වසර 70ක් ඉස්සේ මේ රටේ ආණ්ඩු කරපු ආණ්ඩුවලට තමයි මේ ප්‍රශ්නේ අපි අහලා ඇඟිල්ල දික් කළ යුත්තේ. ඇයි මෙහෙම මේ කාලෙ වෙද්දිවත්
ඇයි මෙච්චර මේ ශිෂ්‍ය ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් දෙන්නේ නැතුව විශ්ව මේ ඒවට පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන්න හදන්නේ කියන ප්‍රශ්නේ අපි අහන්න ඕනේ ආණ්ඩුව. මේ ප්‍රශ්නේ අපි ඇසෙත් ආණ්ඩුව. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුව කියනවා නම් මෙහෙම මේ 100%ක් වෙන් කරන්න සල්ලි නැහැ කියලා බොහොම පැහැදිලි දැන් ආරක්ෂක වියදම් වලට අර ප්‍රමාණය වෙන් කරනවා. ඒ වගේම තමයි දැන් පහුගිය වසරයන් වලදී සාමාන්‍යයෙන් පහුගිය මේ වසර 3කදී වගේ කාල සීමාවක් අපි සලකලා බැලුවොත් එහෙම ධන කුවේරයන්ගෙන් අයකර නොගත් බදු මුදල් තියෙනවා කෝටි 16කට අධික මුදලක්. හරිද? එතකොට මේ රජයන් කොයිම වෙලාවකවත් ජනතා හිතයිශී විදිහට ජනතාවට මේ සහන දෙන එක නෙමෙයි කරන්නේ. මේ ආණ්ඩුවල තියෙන ආර්ථික ප්‍රතිපත්තිය තමයි සම්පූර්ණයෙන්ම මේ ධන කුවේරියන්ව තමයි මේ ආණ්ඩු පෝෂණය කරමින් යන්නේ. ඒ නිසා තමයි දැන් අර ඒ මුදලුත් යොදාගෙන උන්නම් අධ්‍යාපනයේට අපිට ප්‍රතිපාදන වැඩි කරලා මේ ශිෂ්‍යෝ සියලු දෙනාටම රාජ්‍යංශය යටතේ මේ උසස් අධ්‍යාපන අවස්ථා හදා දෙන්න පුළුවන්. එතකොට දැන් මේ මොහොතෙත් අපේ ප්‍රධාන සටන් පාඩයක් තියෙනවා අධ්‍යාපනයේ 100%ක් වින් කරන කියන සටන් පාඩේ. අර ඔය ප්‍රශ්න අහන සියලු දෙනාට අපි යෝජනා කරන්නේ මේ වෙනුවෙන් එකතු වෙමු. මේ අධ්‍යාපනයේ ප්‍රතිපාදන වැඩි කර වෙන් කරවාගෙන මේ අරගලය වෙනුවෙන් එකතු වෙමු. ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ විශ්වවිද්‍යාල වැඩි වැඩියෙන් තව ඉදි කරන්න, විශ්වවිද්‍යාල වලට තව සිසුන් මේ බඳවා ගැනීම වැඩි කරවන්න. මේ සියල්ල අපිට හැකි වෙන්නේ අරගලය හරහා. බෙහෙවින් ස්තුතිවන්ත වෙන සහෝදරයා සහෝදරයාගේ පැහැදිලි කිරීමට. අපි කාල වේලාවත් එක්ක ගැටලු රාශියක් යොමු වෙලා තිබුණත් අවසන් අදහස් දක්ීමේ වටේට යනවා. එතකොට අවසන් අදහස් දක්ීමේ වටේදී ප්‍රථමයෙන්ම ආපහු අදහස් දක්වන්න ආරාධනා කරනවා මහාචාර්ය ශාමලා ආචාර්යතුමීට. ඔබතුමිය අවසන් අදහස් කිහිපය දක්වන්න කියලා යෝජනා කරනවා. මේ සාකච්ඡාවේ අවසාන හරය මොකක්ද, අපි මේකට ගත යුත්තේ කුමක්ද පිළියම කියන එක සම්බන්ධව ඔබතුමිගේ අවසන් පැහැදිලි කිරීම ගන්න. මං හිතන්නේ දැන් මේ ප්‍රශ්නේට විසඳුම එක විසඳුමක් තමයි මේක ගැන මේ වගේ සංවාද ඇති තියන්න ඕනේ. මොකද ගොඩක් අය මේක ගැන හිතලා නැහැ. එතකොට මේවා වෙන්නේ තිතාම නිකන් අර කිව්වා වගේ එක්කෙනෙක් දෙන්නෙක්ව බඳව ගන්නවා. ඒ වගේම දැන් උදාහරණයක් හැටියට ස්ටෑන්ඩර්ඩ්ස් අපි ගත්තොත් ලැටරල් එන්ට්‍රි methods ඇති කරනවා යුනිවර්සිටි එකෙන්. එතකොට එක යුනිවර්සිටි එකකින් වෙන යුනිවර්සිටි එකකට යන්න. ඒ වගේම ඒ වගේ ඒවා ඔක්කොම නිකන් සම්බන්ධයි. අනික මේ මෙතන මේ වෙන මේ අධ්‍යාපනය පෞද්ගලීකරණ කරන එක, අධ්‍යාපනය මිලිටරීකරණය කරන එක, අධ්‍යාපනය ස්කිල්ස් ෂොප් එකක් කරන එක, ඒවා ඔක්කොම එක එකට සම්බන්ධයි ඉතාම සංකීර්ණ විදිහකට. ඒව දැනගන්න අපි උනන්දු වෙන්න ඕන. නැත්නම් මේක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි, මේක මේ දිගටම වෙන දෙයක්. ඒක කොහෙද නතර වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. ඒ වෙන ඒකේ ඇති වෙන ඉෆෙක්ට් එක අපි ඔක්කොටම අපිට නෙමෙයි විශේෂයෙන්ම ගොඩක් අමාරුවෙන් මේ තමන්ගේ දරුවන්ව ඉස්කෝල වලට දාගන්න හදන අම්මලා තාත්තලාට තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ දවස්වල ජොබ්ස් හොයන ශිෂ්‍යයන්ට තේරෙනවා ජොබ්ස් වලින් ජොබ්ස් ගැන බයක් ඇති වෙන නිකන් රැකියා මොනාද දැන් මේ වෙන්නේ ඒව සම්බන්ධව. ඊට පස්සේ සමහර අයට අර පළවෙනි දවසේ ඉස්කෝලේ යන දවසේ ග්‍රේඩ් 1 ඉස්කෝලේ මත මේවා බලපානවා. ඒවයි අද මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම කියනවා නම් දැන් විශ්වවිද්‍යාල වලට උපාධි ලබා ගන්න එන සංඛ්‍යාවෙන් ගොඩක් අයට මේ
ප්‍රයිවට් ටියුෂන් වලින් සෑහෙන උපකාරයක් ලබා දෙන. දැන් මේ කාලේ සමහර අයට පුළුවන් පෞද්ගලික අධ්‍යාප පෞද්ගලිකව ප්‍රයිවට් ටියුෂන් දීලා අනේ සමහර වෙන්න තමන්ගේ අධ්‍යාපන අවශ්‍යතා කරගන්න. ඒ හැකියාව ගොඩක් අය බිහි වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන පද්ධතියට වෙලා. අයියෝ ඔව් සෝරි අධ්‍යාපන සෝරි කනෙක්ෂන් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මම හිතන්නේ මහාචාර්යතුමිය සම්බන්ධව පොඩක් ගිලිහුණා. අපි කාල වේලාව තියෙන නිසා මීලකට යොමු වෙමු. ලක්ෂිත සහෝදරයා වෙත මේ අවසන් අදහස් දෙකීම. සහෝදරයා පුළුවන් මේ සාකච්ඡාවේ දැන් අපිට මෙවැනි සාකච්ඡාවක් ගත්තේ ඇයි, මොන තැනටද අපි මේ සාකච්ඡාව යොමු කරගන්නේ, මේ වැඩසටහනත් වැඩසටහන පුරාවටම සහභාගී වෙලා තිබු සහෝදර සහෝදරියන්ට සහෝදරයාගේ පැත්තෙන් මොකක්ද මේ වැඩසටහනෙන් අපි යෝජනා කරන්න විසඳුම සහ ඉදිරි වැඩපිළිවෙල ගැන සහෝදර අපිට පැහැදිලි කිරීමක් කරමු. ඔව් දැන් මේ වගේ වැඩපිළිවෙල එන්නේ ඇයි කියන එක අපි මම හිතන්නේ දිගින් දිගටම පැහැදිලි කරා සහ මේ සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති අපි කොහොම වෙන්න ඕනද කියන එක සම්බන්ධව පැහැදිලි කරා. ඒතොර ප්‍රධාන වශයෙන් මේ රාජ්‍ය ප්‍රතිපත්තියේ වෙනස්කම් සිදු කිරීම තමයි මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අපි ඒකට බලපෑම් කිරීම තමයි මම දකින්නේ අපි හැමෝම එකතුලා කරන්න ඕන දේ සහ ඒ සම්බන්ධ මේ වගේ සාකච්ඡා ඇති වෙන්න ඕන. ඇති වෙලා ඒ සම්බන්ධ මේ ජනතාවගේ මත මේ එකට ගැටිලා අපේ හොඳ මතයක් ඉදිරියට යන්න ඕන. අත්වශයෙන් එතකොට තමයි ඇත්තටම අපිට දැනගන්න පුළුවන් අපිට හරියන රාජ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද මේ අධ්‍යාපනයේ සම්බන්ධව කියලා. මම හිතන්නේ අර සහෝදර කල්නුත්පා කවුද උදාර සහෝදරයා කලින් කිව්වා වගේ මම හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර්යලු මේකට එකඟ වුණා මේ අධ්‍යාපනයේ 6% වෙන් කිරීම කියන එක ඇතුළේ. මොකද අපි මේ දකින්න ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම මේ අධ්‍යාපනය ඇතුලේ තියෙනවා. ඉතින් ඒ විසඳුම ලබා ගන්න අධ්‍යාපනයට හරි ප්‍රතිපාදන ලබා දෙන්න ඕනේ. මොකද දැන් ඒක අපි දකින්න වෙන වෙන ආකාරයෙන් ප්‍රශ්න විදියට පැන නගිනවා. උදාහරණයක් විදියට මේ දිනවල යන ගුරුවරුන්ගේ වැටු විෂමතාවය සහ ඒ ගැටලුව. ඒක අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ තවත් දිගුවක්. එතකොට මේ අධ්‍යාපනයට මුදල් වෙන්න නොකිරීම තමයි ප්‍රධාන මෙතන අපි ගැටු විදියට දකින්නේ. එතකොට ඒකට මුදල් වෙන්න නොවනකොට තමයි ගුරුවරුන්ගේ පඩි අඩු වෙන්නේ, විශ්වවිද්‍යාලයට පහසුකම් නැති වෙන්නේ. ඒව සිද්ධ වෙනකොට විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්ය උත්සාහ කරනවා ඒක වෙනත් ආකාරයකින් උපයා ගන්න. ප්‍රමම ඉල්ලා සිටිනවා ඒ සීලුම දෙනාගෙන් අපි සටන් කළ යුතු දැන එතන නෙමෙයි. මේ අපි සටන් කළ යුතු දැන ශිෂ්‍ය මාර්ගයෙන් හරි මේ සල්ලි ටික අරගෙන කොහොම හරි මේ විශ්වවිද්‍යාලේ කරගෙන යනවා කියන එකට නෙමෙයි. මේකේ නිමාවක් නැහැ. ශිෂ්‍ය පස් දෙනාගෙන් කවදාවත් නවතින්නේ නැහැ. ඉතින් අපි සියලුම දෙනා එකතු වෙන්න ඕනේ මේ රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ ඒක ඒව බලාත්මක කිරීමට අපි ඇත්ත වශයෙන්ම එකතු වෙන්න ඕනේ. දැන් මෙතනදී එන තර්ක විදිහට අපි මේ පිටරට මේ එක්ස්පෝෂර් එක ඇති කරනවා පිටරට අයව මෙහි ගේනවා කියන එක මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. දැන් අපිට දැන් අපි හිතනවා මේ පිටරට තමයි මේ හොඳම අධ්‍යාපනයේ මේ අධ්‍යාපන සංකල්ප තියෙන්නේ එහෙම කියලා. මොකද ඒ රටවල අපි හිතනවා ඒ රටවලත් විකුණනවා ඒක නිසා අපි විකුණුවහම මොකද කියන්නේ මං හිතන්නේ අපි ඒ විකුණන සංකල්ප රටවල් අත්හදා බලලා ඒව අසමත් කියන එක මේ වෙනකොට සමහර රටවල් වල තේරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි නිතරම උදාහරණ ගන්න රටක් විදිහට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍ය ණය සම්බන්ධ ලොකු කතාවක් මත උනා.
එතකොට මේ නව ජනාධිපතිවරයාට තියෙන මේ ශිෂ්‍ය ණය විශාල ප්‍රමාණයක් කපා හැරලා තියෙනවා. දේපළ ණය වලට අමතරව ඊළඟට වැඩිපුර තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළ ශිෂ්‍ය ණය. අපි දැකලා තියෙනවා ශිෂ්‍යෝ මේ ණය අරගෙන මේවා ගෙවාගෙන බැරුව දිවිනසා ගන්න අවස්ථා පවා අපි විදේශ මාධ්‍ය වලින් අහලා තියෙනවා. එතකොට ඒ අය තේරුම් අරගෙන තියෙන මේ අධ්‍යාපනයට මිලක් නියම කරාම පස්සේ මේකෙන් වෙන සමාජයක් විදිහට ඉස්සරහට යන්නේ නැති ප්‍රශ්න, එතකොට පුද්ගලය විදිහට අපි ඉස්සරහට යන්නේ නැති ප්‍රශ්න එයා අඳුරගෙන තියෙනවා. ඒක නිසා දැන් ක්‍රමක්‍රමෙන් රටවල් යොමු වෙනවා මේ ආපහු නිදහස් අධ්‍යාපනය කියන සංකල්පයට යන්න. උදාහරණයක් විදිහට මම එක රටක් ගන්න ජර්මනිය ගත්තොත් එහෙම ජර්මනිය මාස්ටර් ඩිග්‍රීකට පවා මාස්ටර් ඩිග්‍රීක පවා නොමිලේ ලබා දෙන රටක්. ඒක මං හිතන්නේ මේ රටේ ඉඳලා අපේ රටේ ඉඳලා ජර්මනියට ගිහලා අධ්‍යාපනය ලැබපු අය දන්නව ඇති. පිට රට අයට පවා ඒගොල්ලෝ මාස්ටර් ඩිග්‍රීක වෙනකම් ෆ්‍රී ලබා දෙනවා. ඒ කියන්නේ කිසිම විශ්වවිද්‍යාල ගාස්තුවක් නැහැ. විශ්වවිද්‍යාලේ පාඨමාලා සඳහා ගාස්තු අය කරන්නේ නැහැ. තමන්ගේ ලිවිං එක්ස්පෙන්සස් ටික දරා ගන්න පුළුවන් නම් තමන්ට ඇවිල්ලා එහේ අධ්‍යාපනය ලැබලා යන්න පුළුවන්. එතකොට රටවල් මේ දියුණු වෙන රටවල් ඒ තත්ත්වයට එනවා. එතකොට ඇත්තටම දැන් මේ අප්ඩේට් අවුට්ඩේට් වෙච්ච කතාවක් තමයි මේ අධ්‍යාපනය විකුණනවා කියන්නේ. ඒ කියන්නේ මම ආචාර්යවරුන්ටත් ආරාධනා කරන පොඩ්ඩක් අප්ඩේට් වෙන්න කියලා. මොකද මේ රටවල්වල මීට වැඩිය අලුත් සංකල්ප ඇවිල්ලා තියෙනවා. දැන් මේ තව දුරටත් මේ අධ්‍යාපනය විකුණමින් අධ්‍යාපනය පෝෂණය කරනවා කියන සංකල්පය නැහැ රටවල්වල. ඒවා ක්‍රමක්‍රමයෙන් ඈත් වී පවතිනවා. මම මගේ පුද්ගලික මේ අත්දැකීමක් මේ බෙදා ගන්න කැමති මේ අවස්ථාවේදී මම පළවෙනි වතාවට රුහුණු විශ්වවිද්‍යාලයේ හරිතාක්ෂණික කියන පාඨමාලාව හදාරනකොට පළවෙනි කණ්ඩායමේ අපේ විශ්වවිද්‍යාලවල සමහර ආචාර්යවරුන්ට පවා අදහසක් තිබ්බේ නැහැ මේ හරිතාක්ෂණික කියන්නේ නැත්තම් පරිසර විද්‍යාව කියන්නේ ලංකාව තුළ ප්‍රචලිත විෂයක්ද නැද්ද කියන එක සම්බන්ධව අදහසක් තිබ්බේ නැහැ. ඒක නිසා ආචාර්යවරු අපිට යෝජනා කරා පුළුවන් නම් මේ පාඨමාලාව අතහැරලා වෙන පාඨමාලාවකට යන්න කියලා. එහෙම යෝජනා කරපු අවස්ථා තිබ්බා. එතකොට අපි නමුත් උපාධ්‍යාරින් වෙලා රැකියා ශාස්ත්‍රයට එනකොට සහ ලෝකෙට මේ අපි නිරාවරණය වෙනකොට අපි දැනගත්තා මේ රට සහ මේ ලෝකෙ කොච්චර දුරට මේ හරිත තාක්ෂණය කියන එකට මේ නිරාවරණය වෙලා දේ සම්බන්ධව මිනිස්සු වැඩ කරනවාද, පර්යේෂණ කරනවාද, විවිධ ව්‍යාපෘතීන් තියනවාද කියලා. ඉතින් අර සමහර වෙලාවට අපේ ආචාර්යවරු අර තමන්ගේ ඇකඩමික් සෙක්ටර් එකේ විතරක්ම ඉඳගෙන විවිධ මේ නිගමන වලට එළඹෙනවා. මම කියන්නේ ඊට වැඩිය පොඩ්ඩක් එහා ගිහලා රට ලෝකෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මීට වැඩිය මේ ලෝකේ ඉස්සරහට ගිහිල්ලා, සමාජයේ ඉස්සරහට ගිහිල්ලා මේ විකුණන එක තවදුරටත් සංකල්පයක් නෙමෙයි. ඒක නිසා මේ දියුණු වෙන රටවල් මේ සංකල්ප අලුත් සංකල්ප ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා. අධ්‍යාපනය කියන එක මේ අපි මේ රැකියාවකට ලඟු කරාට අධ්‍යාපනය කියන්නේ පුද්ගලයාගේ සංවර්ධනය. මේ සංවර්ධනය නොවිච්ච පුද්ගලයේ තුලින් මේ පුද්ගලයේ හරහා අපිට කවදාවත් රටක සංවර්ධනය බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ඇතුලේ මේ අධ්‍යාපනය කියන්නේ මේ ලෙක්චර්ස් වල ඉඳගෙන ඉගෙන ගන්න විතරක් නෙමෙයි, ඊට එහා ගිය ස්වයං හික්මීමක්, මේ නීති නොදා තමන් විසින්ම හික්මීමක්, ඒ සියලුම දේවල් මේවට අඩංගු වෙනවා. එතකොට මේ නීති අවශ්‍ය වෙන්නේ නැහැ පුද්ගලය පාලනය කරන්න, තමන්ගේ ස්වයං හික්මීම තුළින් මේ සමාජ සංවර්ධන ඉබේම ඇති වෙනවා. ඒක නිසා මේ අපිට කියන්න තියෙන්නේ ඇත්තටම පොඩ්ඩක් රට ලෝකෙ ගැන හොයන්න, මේ පිළිබඳ අධ්‍යයනය කරන්න, මේ වෙන රටවල් වල තියෙන හොඳ සංකල්ප ඇත්තටම අරන් ගන්න. ඒකට මං හිතන්නේ කිසිම රටක කිසිම විශ්වවිද්‍යාලයක ආදි විද්‍යාවට විරුද්ධ වෙනවා කියලා, කිසිම ශිෂ්‍යෙක් විරුද්ධ වෙනවා කියලා, කිසිම ආචාර්යවරයෙක් විරුද්ධ වෙනවා කියලා. ඒක නිසා මම විශ්වාස කරනවා එහෙම අරන් ඇවිල්ලා අපි මේ කොහොමද මේ අධ්‍යාපනය මේ රටේ සංවර්ධනයට යොදාගන්නේ, සමාජයේ ප්‍රගමනයට යොදාගන්නේ කියන එක ගැන අපි සංවාද කරලා ඒක සම්බන්ධ වැඩ කරින්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. අනික මම විශ්වාස කරන්නේ නැහැ මේ අපි තම විශ්වවිද්‍යාලයකට කොහොමද මේ සමාජයේ පිළිගැනීමක් හම්බෙන්නේ, අපි කියන ප්‍රොමෝට් වෙන්නේ කෝස් එක, තම විශ්වවිද්‍යාලය ප්‍රොමෝට් වෙන්නේ මේ අධ්‍යාපනය විකිණීම තුළින් නෙමෙයි, අලුත් පර්යේෂණ කළා, අලුත් දේවල් සමාජයට දුන්නට පස්සේ ඒ සමාජය ඒව තුළින් මේ අලුත් පීමක් පැන්නට පස්සේ එතකොට තමයි විශ්වවිද්‍යාල මේ ඇත්තටම ප්‍රොමෝට් වෙන්නේ, ඩිග්‍රී කෝසස් ප්‍රොමෝට් වෙන්නේ. ඒවල ඉන්න විද්‍යාර්ථියෝ එළියට ගිහිල්ලා තමන්ගේ හැකියාවන් පෙන්වුවාම ඒව තුළින් තමයි කෝස් එක ප්‍රොමෝට් වෙන්නේ. නැත්නම් මං හිතන්නේ අඩු ඒක ගාන අඩු කරපු පළියට UGC එකෙන් දුන්න ගාන තමයි අපි දෙන්නේ. ඊට වැඩියෙන් සතයක්වත් අපි ගන්න නැහැ. ඒකින්ද අපේ එක තමයි අඩුම එක. අරහෙට වැඩිය අපේ ගාන අඩුයි. එහෙම කියලා මේක මං හිතන්නේ ප්‍රොමෝට් කරන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන්නේ අපි හැමෝම එකතු වෙන්න ඕන අන්න අර රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක හිත අධ්‍යයනය කරලා ඒ සම්බන්ධ අපි තර්ක විතර්ක කරලා ඒ සම්බන්ධ වෙන රටවලදීන අත්දැකීම් හුමාරු කරගෙන වෙන රටවලදීන අපි කියනවා කේස් ස්ටඩීස් ඒව කරලා good practices හොඳ යහපත් පුරුදු යහපත් මේ
පුහුණුන් අපේ රටට ගෙනහල්ලා ඒවා අපේ රට ගැළපෙන ආකාරයට වෙනස් කරලා ඒවා තුලින් තමයි අපි මේ අධ්‍යාපනයේ කොහොමද සමාජයේ ප්‍රගමණයට මේ දායක කරගන්නේ කියන එක කියන තැනකට ඒක කතා කරන සහ ඒ වෙනින් වැඩ කරන තැනකට අපි සියල්ලෝම එකතු වෙන්න ඕන ශිෂ්‍යයෝ ආදි විද්‍යාර්ථියෝ ආචාර්යවරු ශිෂ්‍ය විශ්වවිද්‍යාල පරිපාලනය සහ ප්‍රතිපත්ති සාධනයි මේ සියලුම දෙනා එකතු වෙන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව ස්තුතියි බිහිවින් ස්තුතියි සහෝදරයා මේ අපිත් සමග නැවතවට මේ නැවතත් සම්බන්ධ වෙනවා මහාචාර්ය ශාමෙලා මහත්මිය මේ අර කලින් ඔබතුමිය මේ අදහස් දෙකීමක් කරගෙන ඉන්න ගමන් තමයි සම්බන්ධතාවයේ ඔව් ගෙලි හොනේ අපි පොඩි අවස්ථාවක් අපි ගමු නැවතත් පැහැදිලි කිරීමක් කරගන්න නෑ මං කියන්න ගියේ මේ මේක කොච්චර නිකන් මේක මේ ඊට වඩා පුළුල් විදියකට අපි සංවාද පුළුල් සහ සංකීර්ණ විදියකට මේක ගැන ඩිස්කෂන් එකක් කරගෙන යන්න ඕනේ කියන එක තමයි මං කියන්න ගියේ මට තව අර මේ පරණ ගමගේ මහත්තයා කියපු එකට පොඩ්ඩක් ඇඩ් කරන්න කැමති ප්‍රතිපත්තියක් තිබිය දැනගන්න ගැන කිව්වා එහෙම ප්‍රතිපත්තියක් ගොඩනගන්නේ ජාතික සංවාදයක් තුලින් කියන එක මම හිතනවා දැන් මේ රජයයි ඊට කලින් හිටපු රජයයි ඊටත් කලින් හිටපු රජය ඔක්කොම කරන්න try කරේ මේක නිකන් වහගෙන ප්‍රතිපත්තියක් ගොඩනගන්න නැත්තම් ප්‍රතිපත්තියක් නැතුව ඒකට බැහැරව නිකන් ක්‍රියාවලියක් කරගෙන යන්න එහෙම නෙමෙයි අපි අධ්‍යාපනය වෙනස් කරන් reform කරන්න ඕන අපේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඒත් ඒකට අපේ හැම ජනතාවේ හැම කොටසක්ම සම්බන්ධ වෙන්න ඕනේ කියන එක තමයි මං හිතන්නේ මේක තරම් ගැඹුරු නිකන් වැදගත් රටේ අනාගතයේ ඉතාමත්ම වැදගත් අංශයක් ඒ වගේ නිකන් පුළුල් සංවාදයක් නැතුව පොලිසිය එකක් හදන එක මං නම් හිතන්නේ හරිම වැරදි වැඩක් වැරදි විතරක් නෙමෙයි ඒකෙන් එකින් ප්‍රතිඵලය මොකක් වේද කියලා හිතා ගන්න බෑ අනික මට තව එක දෙයක් කියන්න ඕන මේ දැන් අපේ ඒකත් මේ පරණ ගමගේ මහතා කියපු එකට ප්‍රතිචාර මේ රෙස්පොන්ස් එක අපේ এডুকেෂන් පොලිසි එක හදන දවස්වලත් ලංකාවේ තිබ්බ අධ්‍යාපනයේ ක්‍රමය රට වෙන රටවල් වල තිබෙන ඒක නිකන් හරිම නිකන් අලුත් දෙයක් මෙහෙම නිකන් ෆ්‍රී এডুকেෂන් කියන සංකල්පය ඒ කාලේ මේ කට්ටිය බය වුණා මේක කරන්න පුළුවන්ද මේක හරියයිද කියන එක ඒ කාලෙත් ඒත් අපේ රටේ එකේ ලීඩර්ෂිප් එකක් ගත්තා මං හිතන්නේ හැබැයි ඒ ගත්ත ලීඩර්ෂිප් එක ඒ අපිට ලැබිච්ච එක ඒ සම්පත හරියට අපි කවදාවත් පාවිච්චි කරේ නැහැ දැන් යුනිවර්සිටිස් ගත්තොත් අපිට ෆ්‍රී এডুকেෂන් තියනවා කියන්නේ අපිට පුළුවන් අර මේ වෙන රටවල් වලට නැති ෆ්‍රීඩම් එකක් ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන අපේ යුනිවර්සිටිස් වල ඕනම ප්‍රශ්නයක් ගැන රිසර්ච් කරන්න වෙන රටවල් වල ඒගොල්ලන්ගේ ඩෝනර්ස් මත බලපානවා grants නිකා රිසර්ච් ෆන්ඩින් මත එයාලා යැපෙනවා ඒ වගේම මේ ඩිග්‍රීස් වලට ගෙවා ගන්න කොහොමද කියලා බය ඉන්නවා ඊට පස්සේ ෆන්ඩින් ඔය මේ හුඟක් වෙලාවට ව්‍යාපාරකයෝ තමයි grants දෙන්නේ යුනිවර්සිටිස් වල ඒගොල්ලන්ව තරහ කරන්නේ නැතුව කොහොම හරි වැඩේ කරගෙන යන්න ඕනේ මගේ ඩිග්‍රීස් තියෙන US වල ඒක ලොකු විදියට ෆන්ඩින් වලට බලපානවා ලංකාවේ එහෙම නැහැ ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන කාට අපි දැන් ප්‍රශ්න මේ රිසර්ච් කරනකොට නිකන් මේ කිසිම එහෙම නිකන් බාධාවක් නැතුව අපේ සමාජයට අදාළ අපේ සමාජයේ වැඩියෙන්ම තෙරපිලා ඉන්න සමාජයේ කණ්ඩායම් වලට අදාළ විදිහේ රිසර්ච් කරලා ඒකට අදාළ දත්ත මෙහෙයක් කරගෙන යන්න පුළුවන් රටක් මේක. හැබැයි අපි ඒක කළා නැහැ. ඒකින්ද මට හිතෙනවා අපි නිදහස් අධ්‍යාපනයේ තිබ්බට ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ඇත්තට මුළුමනින්ම ලබාගෙන නැහැ. Thank you. ස්තුතියි.
स्तुति महाचार मैं अवसान अदास्त किम संधा आराधना करना उदार संदुरण सहोदर आट मे प्रश्न संबंधी विश्वविद्यालय कृषिपीठ उपाधि विकिनीम संबंधी पीठ सभावली आपु एक कथा मे देवी प्रवेश एक मे कंपनी वाले कंपनी वाले इन फिरी समग संबंधदायक उदाऊनवा මෙන්න මේ මේ ක්‍රියාවලිය. මෙන්න මෙහෙම එකක් මේ පීඨ සභාවෙත්තුණු යොමු වෙලා තිබුණා. මේ සාකච්ඡාවට ඇවිල්ලා තිබුණා. එතකොට දැන් මේ මේ ප්‍රකාශය තුළින් අපිට පුළුවන් මේ 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 රුහුණේ කෘෂි විද්‍යා පීඨයේ ඇතුළත එන මේ අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘතියේ අවශ්‍ය එක මේ අවශ්‍ය ඒ ව්‍යාපෘතිය වැදගත් වෙන එක පාර්ශ්වයක් අපිට අඳුරගන්න මේ ප්‍රකාශය තුළින් පුළුවන්. ඒ මේ ඒ අන්නේ පාර්ශවයේ තමයි බහුජාතික සමාගම. මොකද දැන් අර අපි දන්නවා දැන් මේ වෙද්දි එක පැත්තකින් ස්වාධීනව වැඩ කරන ගොවි ජනතාවක් ලංකාව ඇතුළේ ඉන්නවා. නමුත් පහුගිය කාලේ දිගටම විවිධ බහුජාතික සමාගම් මැදිහත් වුණා. CIC, ඩෝන් ලංකා මෙන්න මේ වගේ විවිධ සමාගම් වල මැදිහත් වීමෙන් කෘෂි කර්මය ඇතුළේ තනි ඒකාධිකාරී මේ ඒකාධිකාරීත්වයක් ගොඩනගන්න මැදිහත් වුණා. දැන් අර මේ වකුගඩු රෝග මර්ධන ව්‍යාපාර විදිහට අපි මේ ගම්වලට ගිය අවස්ථාවේදී අපිට සජීව මුණ ගැහුණු උදාහරණ කිහිපයක් මම කියන්නම්. ඒක පැතිකින් දැන් බීජායිතිය සම්පූර්ණයෙන්ම මෙන්න මේ සමාගම් නතු කරගෙන තියෙනවා. එවනවා යාලගේ යම් දිලීර වර්ග ඊට පස්සේ මෙන්න මේ වගේ මේ අර යම් ප්‍රශ්න ප්‍රමාණිකුත් එනවා මේ අර බීජත් එක්ක. ඊට පස්සේ ඒවට විසඳුම් විදිහට ඒ සමාගම් විසින්ම නැවත මේ ඖෂධ වර්ග විවිධ තෙල් වර්ග වස වර්ග මේ නිපදවලා ඒවත් නැවත එවනවා. එතකොට ඒ සමාගම තමයි මේ මෙදිහත් කිමත් කරන්නේ. ඊට පස්සේ දැන් අර ඒ වසවලින් ආයේ නැවත වකුගඩු රෝගය හැදුනට පස්සේ ඒ වකුගඩු රෝගයට අදාළව වතුර ෆිල්ටර් එක ගහන්නෙත් ඒ සමාගම තමයි. ඊට පස්සේ මේ වකුගඩු රෝගයට අදාළව බෙහෙත් ටික දෙන්නේ ඒ සමාගම තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. එතකොට අර කෘෂි කර්මයට අදාළව තනි ඒකාධිකාරයක් වෙන මේ ඒකාධිකාරී මේ බහුජාතික සමාගම් විසින් මේ විදිහ ගොඩනගා ගනිමින් ඉන්නවා. එතකොට දැන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ තියෙන කෘෂි විද්‍යාපීඨ දිහා බැලුවත් මෙන්න මේ සමාගම් වල මැදිහත් වීම බොහොම පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට දැන් හතරවෙනි සිව්වන වසර වගේ ඉන්න සහෝදර මේ සහෝදර සහෝදරියන්ට අදාළ කරන රිසර්ච් වලට රිසර්ච් ගොඩාක් වෙලාවට දෙන්නේ මේ බහුජාතික සමාගම් වල රිසර්ච් තමයි ඒ සහෝදර සහෝදරියන්ගේ රිසර්ච් වීත්තේ. ඒවට මේ ඒවට සම්පූර්ණ සහයෝගය දෙන්නේ ඒවට ස්පොන්සර් කරන්නේ මේ බහුජාතික සමාගම්. හරි. එතකොට අර ඇත්තටම දැන් මේ අපි සාමාන්‍යයෙන් කළ යුතු දේවන්නේ කෘෂි විද්‍යාපීඨය ඇතුළේ ඉන්න කෘෂි විද්‍යාව හදාරන ශිෂ්‍යෝ විදිහට අපි කළ යුත්තේ මේ මුළු සමාජයේ උදෙසා කෘෂි විද්‍යාව භාවිතා කරන්න කොහොමද, කෘෂි කර්මය දියුණු කරන්න කොහොමද කියන වැඩපිළිවෙලකට යනවට වැඩිය අපිට සිද්ධ වෙලා තියෙනවා අර බහුජාතික සමාගමෙන් අපිට ලැබලා දෙන ප්‍රොජෙක්ට් එක කරලා ඒ වෙනුවෙන් අපේ ශ්‍රමය කැප කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් මේ මෙන්න මේ කියන බහුජාතික සමාගම් වලට අවශ්‍යයි ඊළඟට කෘෂි විද්‍යාවට අදාළවත් ඒකාධිකාර මේ කෘෂි විද්‍යාවට අදාළව අධ්‍යාපනයේ ඒකාධිකාරයක් ගොඩනගා ගන්න. එතකොට මෙන්න මේ ඌවමනාවන් තමයි බොහොම පැහැදිලිව මෙන්න මේ විවිධ ව්‍යාපෘති හරහා අධ්‍යාපනය විකුණන ව්‍යාපෘති හරහා තෙන්නේ මෙන්න මේ බහුජාතික සමාගම් වල මැදිහත් වීමෙන් එන බහුජාතික සමාගම් වල ඌමනාවන් පිරිමහන ආකාරයක් තමයි මේක. එතකොට දැන් පොදුවේ මෙන්න මෙහෙම මේ ප්‍රශ්නේ තියෙද්දී අපි දන්නවා දැන් මේ වෙලාව කියලා කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාර විදිහට කොතලාවල පනත ඇවිල්ලා කොතලාවල පනතට එරෙහිව නැගුණු විරෝධය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට ශිෂ්‍යන් ව්‍යාපාරයේ විදිහට නැගපු විරෝධය ඊටාම මේ මිලේච්ඡ විදිහට මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න වෙලාවක් තමයි මේ වෙලාව. ඒ වගේම තමයි දැන් මේ හා සමානවම ඒ කියන්නේ දැන් අර එක පැත්තකින් වසංගතයෙන් මිනිස්සු ගෙවල් වල මෙරිලා වැටිද්දී ඒව ගැන කිසිම තැකීමක් නැතුව අර අවිද්‍යාවේ ගිලිලා හිටපු ඒ කියන්නේ පැණි පොවපු ඊට පස්සේ මුට්ටිපා කරපු ආණ්ඩුවක්
මිනිස්සු ගැන කිසිම තැකීමක් කරන්නේ නැතුව මෙන්න අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘති ඒ මේ වසංගතයේට මිනිස්සු ගොදුරු කරලා ඒ අස්සෙම කරලියට අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රුහුණේ ප්‍රශ්නෙත් අපි දකින්නේ ඔන්න ඔය විදිහටම තමයි. ඒ වගේම තමයි දැන් මේ රුහුණේ මේ කෘෂි පීඨයට අදාළව දැන් අපි දැක්ක පහුගිය කාලේ රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළේ ඊටාම දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක වුණා. විවිධ කතා කරනවා නවක වදයේ පිළිබඳ අසත්‍ය චෝදනා ගොරු කරලා ශිෂ්‍යව අවුරුදු ගාණක් මේ හිරේ තිබ්බා. ඊට පස්සේ මේ ඒව ඔප්පු කරගන්න බැරි වෙන තැන විවිධ මේ මාධ්‍ය සම්දර්ශන තියලා එක එක ආකෘති වලින් විශ්වවිද්‍යාලය ඇතුලේ නවක වදය පවතිනවා කියලා සම්පූර්ණයෙන්ම ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල අහිමි කරලා දැම්මා. මෙන්න මේ සියල්ල කරාට පස්සේ දැන් රුහුණ විශ්වවිද්‍යාලය ඇතුලේ උපාධි විකුණන වැඩපිළිවෙලට උර දෙන්න මෙන්න මේ විශ්වවිද්‍යාල පරිපාලනය ඒ වගේම එපීට පරිපාලනය දැන් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව පණිවිඩයක් දෙනවා. දැන් එක පැත්තකින් අර ආණ්ඩුව කරනා වගේ මිනිස්සු ගෙවල් වල මෙරළ වැටෙද්දී තමන්ගේ මේ මිනිස්සුන්ට අහිතකර මේ අනපනස් සම්මත කරගන්න උත්සාහයන් දරනවා වගේ රුහුණ විශ්වවිද්‍යාලය ඇතුලේ රුහුණ කෘෂි පීඨය ඇතුලේ මේ උත්සාහය ගන්න එපා කියලා ඒ රුහුණු කෘෂි විද්‍යා පීඨය ඇතුලේ ඉන්න පරිපාලනයෙන් අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අපි අර දැන් මේ සංවාදයට සම්බන්ධ වෙලා ඉන්න අපිව අහගෙන ඉන්න ආදරණීය සහෝදර සහෝදරයන්ට අපි කියනවා මේ අධ්‍යාපන විකුණන ව්‍යාපෘතිය අපිට එදා ඉදම්ම මුණගැහෙන සිද්ධියක්. දැන් අපි මේ අර සහෝදරයත් මතු කරා වගේ ආචාර්යතුමියත් මේ මතු කරා වගේ විවිධ ආකෘති වලින් අපිට මේ අධ්‍යාපනයේ විකුණන ව්‍යාපෘතිය සැරින් සැරේට හම්බ වෙනවා. අධ්‍යාපන දවල් පත්‍රිකාව හරහා උතුරු කොළඹ වෛද්‍ය පීඨ හරහා ඊට පස්සේ 2012 අධ්‍යාපන පෞද්ගලීකරණ පනතවල් ඊට පස්සේ සයිටම් දැන් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මෙන්න මේ වගේ විවිධ ආකෘති වලින් අපිට මේ අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘතිය මුණගැහෙමින් තියෙනවා. එතකොට අපි විශ්වාස කරනවා අපේ පදනම් වල ඉඳගෙන ඒ කියන්නේ අධ්‍යාපනය මේ මානව සමාජයේ අයිතියක් ඒ වගේම සමස්ත සමාජයටම අධ්‍යාපනය ලැබිය යුතුයි කියන පදනමේ ඉඳගෙන මේ ධනේශ්වර සමාජ ක්‍රමයට ඒ අයිතිය ලැබලා දෙන්න බැරි නම් ඊට විරුද්ධව වඩා යහපත් සමාජයක් ගොඩනැගිය යුතුයි. ඒ සමාජය ඇතුලේ නිදහස් අධ්‍යාපනයේ තහවුරු වෙන අධ්‍යාපනයේ නිදහස තහවුරු වෙන සමාජයක් බිහි විය යුතුයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා එක පැත්තකින් නිදහස් අධ්‍යාපනයේ දිනා ගන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනන් වලට එරෙහිව ඒ වගේම අධ්‍යාපනයේ නිදහස දිනා ගන්න එක් වරගල කරමු කියන යෝජනාව ඔබට කරමින් නියඳ වෙනවා. බොහොම ස්තුතියි. එහෙවින් ස්තුති සහෝදරයා. කාල වේලාව ගියකත් සමග පුරා පැය කමාරක් අපත් සමග රැඳී සිටි සීලුම සහෝදර සහෝදරයන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද මෙම කතිකාවත සමග රැඳී සිටියාට ඉතින් අවසාන වශයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය ශාමලා කුමාර් එවගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවගේම ලක්ෂිත පර්ණගමගේ සහෝදරයා රුහුණේ කෘෂි පීඨයේ ඉගෙනගත් ආදි විද්‍යාර්ථ සහෝදරෙක් විදියට ඊට පස්සේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කඳුම් කරු උදාර සඳුරන් සහෝදරයාට අද මෙම වැඩසටහන සමග සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. අපි විශ්වාස කරන මේ වැඩසටහනේ සාකච්ඡාවට ගත්තු ඒ වගේ මේ සංවාද ආපු කාරණා ගැන වඩා පුළුල් විදිහට ඉදිරියේදී සමාජයේ කතිකාවතක් ඇති කළ යුතුයි සහ මේ අධ්‍යාපන වස්තුන් අරබුදේ තවත් එක් පිළිබිඹුවක් වශයෙන් අපි සඳහන් කරන්න කැමතියි. ඒ නිසා සියලුම සහෝදරත්වයට ආරාධනා කරනවා හෙට දිනෙදි මේ අරගලයක් සමග අපිත් එක්ක එක්කව වෙන්න. ඒ නිසා රැඳී සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. Thank you.